ඔබයාලිත් බලේ දේශපාලන සංවාදය සමඟ අප දෙවන සංවාදාත්මක වටයයි ආරම්භ සොදනම් වන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි අද බලේ සාකච්ඡාව මේ දිනවල තිබෙනා වූ කාරණයන් පිළිබඳව මා නැවතත් මතක් කරනවා මේ සංවාදාත්මක වටය තුළ කතිකෑම මතු කරන කාරණාවලට අනික් පාර්ශවයට ප්‍රතිතර්ක මතු කරන්නට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න කරන්නට අවස්ථාව තිබෙනවා එෙහිදී ඒ ප්‍රශ්න කිරීම දැඩි බාධා ස්වරූපයෙන් සිදු වෙනවා නම් විනාඩි දෙකක නිදහස් කාලය ලබා ගැනීම අවස්ථාවත් අදාළ කතිකෑම තිබෙනවා කියන කාරණේ මතක් කරගෙන අප සූදානම් වෙන්නේ සරණ ගුණවර්ධන මන්ත්‍රීතුමාට හැරෙන්නට මේ පැත්තෙන් බොහොම කාරණා ගණනාවක් මතු වුණා අපට දුරකථන මිතුපුත් වෙන කුරුණෑගලින් අපට කතා කරනවා ප්‍රසන්න ප්‍රසන්න සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ගරු ප්‍රසන්න ඇමතුමා මම මේ ඔබතුමාට කතා කරන්නේ. ඔව් සරණ සරණ හිටපු ඇමතුමා. මේ තහන්නකෝ දැන් ඔබතුමාලා ඊයේ පොඩි වැඩසටහනක් කරා. ඉතේකොට. ඔව් කතා කරන්න ඔබ දිගටම ප්‍රශ්න අහන්න. ඔබතුමාලා මොකද්ද මේ කරන්න හදන්නේ කියන්නේ මේ ජාතිවාදී ආලයක් නෙමෙයි මේ ඇති කරන්න හදන්නේ ඊයේ ජාතික පොඩියයි සිංහ පොඩියයි සාමාන්‍ය දේශපාලඥයෝ වෙච්චාම මේ බෞද්ධ කොඩිය ගෙනල්ලා ඔතන මේ දර්ශනය කරේ මොකද්ද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ කියලා යන්නකෝ දැන් මේක අහන්නකෝ අපි ජාතික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි ඉතාමත් ගරු කරනවා නමුත් ඔබතුමාලා ඊයේ ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි ගෙනල්ලා ඔතන මොකද්ද ප්‍රදර්ශනය කරා කියන්නකෝ එතකොට ඔබතුමාලා මේ ලංකාවේ හොඳයි ප්‍රසන්න මහතා දුර්ගත මාර්ගයේ යම් අපහසුතාවයක් අපට මතුවෙනවා එතුමා මතු කරපු කාරණේ ඇත්තටම මේ ඔව් පැහැදිලිව කියන්නේ එතුමා මේ මං හිතන වෙන රැස්වීමක් බල්ලද කොහෙද මට පේන විදිහට මේ එතුමා එහෙම වෙන රැස්වීමක් බල්ල වගේ ඔබතුමාගේ කතාවෙන් හැබැයි අපි ජාතික කොඩිය මේ රටේ ජනතාව අරන් ආවා ලබාගත් නිදහස රකින්න කියන මාතෘකාව යටතේ ලැබූ නිදහස රකින්න කියන මාතෘකාව යටතේ ජාතික කොඩිය ගෙල්ලා ඒ ප්‍රදේශයේ ජනතාව ඇත්තටම මනමන හිටියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රූපයත් ගෙලාම පින්තූරත් මනමන හිටියා. ඉතින් මං හිතන්නේ ඒක ජාතිවාදී හෝ වෙන මුකුත් ගැටලුවක් නෙමෙයි මේ දේශපාලන වශයෙන් වෙච්ච අවශ්‍යතාවයක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් තමයි. ඒ පක්ෂ හතරම එකතු වෙලා ඒ කටයුත්තක ලීටි අපේ පක්ෂ හතරට ස්තුති වෙනවා ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා ඒක බලපු ආකාරය සම්බන්ධව නිවැරදි කර ගැනීමට. ඒ වගේම පරාජය අපේ මන්ත්‍රීතුමයි ඇමතිතුමයි දෙන්නම අනාගත ඇමතිවරුකුත් තියෙනවා ඉන්න නියෝජ්‍ය ඇමතිවරුත් තියෙනවා. පරාජය පිළිගන්න පුළුවන්කමක් අපිට හොඳට තියෙනවා සුදේව. ඒ කියන්නේ අපි 1977 පරදුනහම අපි විශාල බලවේග වලට මුහුණ දීලා අපේ ජීවිත අපේ දෙමව්පියන්ගේ අපේ පාක්ෂිකයන්ගේ අපි බේරාගෙන ඒ පරාජය හොඳට අත්දැකීම් ලැබපු බුදවිය. අපි අවුරුදු 17ක් හිටියා විපක්ෂයේ. හැබැයි අපේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දා දෙකට තුනට කැඩලේ කාල පරිච්ඡේද තුල බණ්ඩාරනායක මැතිනිය පවා අපහස්තාවයට පත් වෙලා අපි හොඳ අත්දැකීම් ලැබ. මම එක අත්දැකීමක් කියන්නම්. මින්නේරිය අතුරු මැතිවරණේ SB විජේකෝන් මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් තරණ කරන වෙලාවේ මේක පරාජයක් නෙමෙයි කියපු එකයි අපි අහුවේ. මේක පරාජයක් නෙමෙයි කියලා ඔබතුමා කිව්වා. ඒක පරාජයක් තමයි. මෙතන පැහැදිලි කරන්නම් එහෙන ඉතුරු ටිකක්. දැන් ඇත්තටම తాවකාලික පරාජයක් කියන එක අපි පිළිගන්නවා. අන්න හරියට ඒක අපි පිළිගන්නවා. ඒක తాවකාලික. ඒ ඉස්සෙල්ලා මම කිව්වා ඒක తాවකාලික. ඒ පසුබෑම. පරාජයක් නෙමෙයි. පරාජය කිව්වත් පසුබෑම කිව්වත් දෙකම එකයි. ඒක ඔයගොල්ලන්ට තීරණ විදිය වෙනයි අපිට තෝරගන්න විදිය වෙනක් කියලා හිතාගන්න. හැබැයි හොඳට මතක තියාගන්න අපි తాවකාලික කියන කෑල්ල දාන්නේ මොක් නිසාද? අපේ පක්ෂ සභාපති වර්තමාන ජනාධිපතිවරයා. ඕකේ අපිට මතක පැහැදිලි අහගන්න. හැබැයි ඒ ජනාධිපතිවරයාගේ පක්ෂය අටවෙනිද ඉස්සෙල්ලා කිව්වේ. ඔව්. හරි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා අපි කෙලිම වැඩ කළා අපි නැහැ කියන්නේ. අපි වැඩ කළා. අපි නැහැ කියන්නේ අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බෙලා අපි අපේ ස්ථාවරය කිව්වා. අපි වැඩ කළා. එතුමා හොඳටම අපි වැඩ කළ බව. මන් නියෝජනය කළ අත්තනගල්ල ආසනේ හිටපු ජනාධිපතිනිගේ ආසනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළා. ඒකම හැබැයි වර්තමාන ජනාධිපතිවරයා ගේ පක්ෂයේ සභාපතිවරයාගේ ජයග්‍රහණය එතුමා විසින් ඒක ඉෂ්ට සිද්ධ කරයි.
ඒකයි මම කියේ తాවකාලික කියලා. අන්න ඒක හොඳට පැහැදිලි කරගන්න. සියලු දේ తాවකාලිකයි. අපි කිව්වේ ඒක තමයි. తాවකාලික හැම දෙයක්ම తాවකාලිකයි. අපි ඒ දේ හැබැයි අපි ඒකෙදි පැහැදිලි වුණා අන්තවාදී ඡන්ද ප්‍රතිපලයක් එක තමයි අපි ඒ தත්තරපත් උනේ කියන එක. අන්තවාදී. හරිද? අපි ගම්පාන්තවාද ගම්පායින්න කවුද? ගයාපනේ අවුරුදු 20ක් ඉඳලා తాවකාලිකයි නේද? අවුරුදු 20ක් 21ක් ඉඳලා මේකේ දින ගැටලුවකුත් තියෙනවා. යාපනේ අන්තවාදීන්ට වැටෙන ඡන්ද ප්‍රමාණයයි ගම්පහයට වැටෙන ඡන්ද ප්‍රමාණයද පරතරය 172000යි. ඒක අන්තවාදී දන්නේ. වන්නේ දිස්ත්‍රික්කේ බුලත්කොළේටයි හංසයටයි වැටිච්ච ඡන්ද ප්‍රමාණය 1,20,000යි. නමුත් එතනදී යම් තර්කයක් මතු කරන්න පුළුවන් නේද? අවශ්‍ය නම් දෙමළ ජනතාව දිනා ගන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා කියන එක. ඇත්තටම සෑහෙන කණ්ඩායමක් දිනාගෙන අපි ජයග්‍රහණය කළ ඔබතුමා දන්නවා පැහැදිලිව අපි 2005 ඉල 2009 කලේ මේ රටේ ත්‍රස්තවාදයට කැපිච්ච එක. හැබැයි මේ රට සාමය ගෙනාවා. අපේ රටේ සංවර්ධනයයි ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට තිබ්බ ඊළඟ අවුරුදු 5 කාලේ අපි ක්‍රමානුකූලව වැඩපිළිවෙල හදාගෙන නිවර්දි කරගෙන ගම හදලා නගරය හදලා රට හදලා ආර්ථිකය හදන දෙන වැඩපිළිවෙල තමයි අපි තිබ්බේ. ඒ එක්කම තමයි අපේ නිල බලයේ තියාගෙන නිල කාලයේ තියාගෙන අවුරුදු දෙකකට ඔබෙන් අපි මැටිවන්න එක ගියා. ඒක තමයි අපිට ලැබිච්ච තත්ත්වය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමුන්නාසේ කතාවේදී කියන ඊළඟට ඉන්න මම තමුන්නාසේ කතාවේදී කියන්නේ මම පරිදි චූටි කාලයයි. කෙටි ප්‍රශ්නයකට මම අවස්ථාව ලබා දෙන්න කෙටි ප්‍රශ්නයකට. ඒ කියන්නේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයර ඔය කියන විදිහට දෙමළ ඡන්ද හම්බෙලාම නැහැ. මෛත්‍රී පරිසිරිසේ මෙතුමාට සිංහල ඡන්ද හම්බෙලාම නැහැ මේ කියන නිසා මෙතුමාගේ ආසනේ 40000 පරදීන ආසනේ 40000 ජයග්‍රහණය කරන ආසනේ 4000 ජයග්‍රහණය කරේ ඔය ඉතින් අපිට පේනවානේ පැහැදිලිවම අක්කර 1000 දෙනකොට මොකටද ඡන්ද දුන්නේ කියලා මොන 1000 දෙනුනේ අක්කර 1000 දැන් හෙටයින් ඉඳන් බෙදලවනේ උතුර සහ නැගෙනහිර අපි බලාගමුකෝ මොකද වෙන්නේ කියලා කලබල වෙන්න එපා ඉන්නවා අර එළුවගේ මොකක්ද එක වැටෙන කල්ලා වගේ බලන්න නාසෙලා අපි දන්නවනේ ජනාධිපති දෙන්නේ කොහොලික දේවස්ථානයේ අගතුමා ඒ කියන්නේ මේ වයින්නේ මේ ජනාධිපති ජෝසප් මැතිතුමා මේ වයින්නේ ඔබතුමා සභාපති ජනාධිපතිතුමාගේ මම දැක්ක පත්‍රයේ ඉල්ලීමක් කරලා තියෙනවා දේශපාලන සිරකරුව නිදහස් කරන්න කියලා ඒ කියන්නේ ජනාධිපතිතුමා මේ පත්‍රයේ මම දැක්කා අවුරුද්දක් යනකම් මේක නිදහස් කරන්න නැහැ කියලා තිබ්බා. අපි ඒකන තාම අපි කාලේ දෙමු. තමුන්නාසලා කලබල වෙන්න එපා හෙවට. මේ ජනාධිපති කියන්නේ දැන් බයින. තමුන්නාසලා අපි ඒකයි මං කිව්වේ. ඊළඟට මේ අපේ ජනාධිපති රතුපස්සලා අනවශ්‍ය බාධා කිරීම නැතුව ප්‍රශ්න. අනවශ්‍ය මම තමුන්නාසලා බාධා කරේ නෑ. බාධා කරනවා බාධා කරනවා ඒක කිසි ගැටලුවකුත් නෑ. රතුපස්සල සිද්ධියේ වතුර හොඳ නැහැයි කියලා මේ ඒ ගමේ අය කිව්වා. ඒක පිළිගන්නවා. මමත් පිටියේ මතේ හිතපු ජනාධිපතිවත් මට කිව්වා මේක ඇත්ත තත්ති කියලා හොයලා බලන්න කියලා. හැබැයි ඒ වෙලාවේ මේ ඒ ආයතනයේ වෙළඳ බලපත්‍රය දෙනකොට PHI මහත්තයා මේක සලාත කළා 2013 මට මතක හැටියට 3 වෙනි මාසේ 14. ඒ වගේම MOH ඔෆිස් එකත් මේක සහතික කළා. ඒ අනුව පළාත් පාලන ආයතනයේ සිද්ධ වුණා මේකේ වතුර හොඳයි කියලා දෙන්න. ඒ අනුව කර්මාන්තශාලා වැඩ කරන් ගියා. මම පාර්ලිමේන්තුවේ වෙනම කතාවක් කළා. නෑ මම මුකුත් වෙන මුකුත් කියන්නේ නැහැ. සම්න්නත කලබල වෙන්න එපා. මම මේ කියන්නේ වෙච්ච සිද්ධිය. හැබැයි මේ සිද්ධිය වෙලාවේ ආරක්ෂක ලේකම්තුමා සියලු පාර්ශ්වයන් කැඳවලා එදා ආරක්ෂක ලේකම්තුමා කිව්වා මේ විදියට මේ වැට්ටි කරන්න කියන පණිවිඩය එන්න හම්බුන්නේ නැහැ ඉඹුල්කොට්ට. ඉඹුල්කොට්ට එනකොට බැලුම්මහර හන්දියේ යම් කණ්ඩායමක් අපි පැහැදිලිව කිව්වොත් ජනතා විමුක්ති පෙට සම්බන්ධ කණ්ඩායමක් මේක උසිගන්නලා වයසක අම්මලා තාත්තලා කොළඹ නුවර පාට ගෙනල්ලා පාර වහන මට්ටමට ගෙනල්ලා මගී ජනතාවට යන්න බෙන්න බැරි තත්ත්වයකට ඇති කරනකොට හමුදා විසින් යම්කිසි සිද්ධියක් වුණා කියන එක විශ්වාස කරනවා. අපි අදත් කියන්නේ ඒ වැරදි වැඩේ කරපු නිලධාරියෙක් ඉන්නවනම් අපි හෙව්වේ නැහැ කියමුකෝ. තමුන්නාසේ අපි හෙව්වේ නැහැ. හරි අපි ඒක අපි විශ්වාස කරමුකෝ. හැබැයි තමුන්නාසේලේක හොයලා ඒ වැරදි කරුවට දඬුවම් දෙන්න. ඔක නෙච්චර කලබල කරගන්න එපා. අපිත් සාමාන්‍ය ජනතාවත් එක්ක ජීවිතේ රුදු අපි දෙන්නම. ඒ නිසා තමුන්නාසේලා ඒ විදිහට වැරදි කරගෙන යන එක කිසි අපිට උපරිම සහයෝගය ලබා දෙනවා. අදත් අපි රතුපස්සල් වලට ගිහිල්ලා ඒ ජනතාවත් එක්ක තමයි මේ මැටි වර්ණ සහ අනිකුත් සියලු කටයුතු කරන්නේ. ඒ වගේ අපි කියන්නට ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රන්ජන් රාමනායක මන්තුමා කිව්ව මේ කුඩු කාර්යෝ ඒ වගේම එතනෝල් කාර්යෝ කප්පං කාර්යෝ ඒ වගේම මිනිමරුව හැබැයි මන්ත්‍රීතුමා නියෝජ්‍යමත්තුමා
සමාවෙන්න ඕනේ මේ රටේ මිනි මරුව පාතාලේ කියන නම අයින් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුකාරයා. ඒක අමතක කරන්න එපා. එතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ පෝෂණය කරපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ හදපු වඩපු පුංචි කල් IRC කාර්යෝ ඔය කප්පම් කාර්යෝ මිනි මරුන් කාර්යෝ මේ රටෙන් සම්පූර්ණ මේ රටේ ජනතාව ඉල්ලීමලු මොකද නම කිවෙන්ද ප්‍රශ්න කරන්නේ ඔබතුමා අයින් කළා කිව්ව අදහස් කලේ මොකක්ද දන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා නෑ ඒ කියන්නේ ඒ වැඩ ඒ ක්‍රියාදාමය අයින් කළා දැම්මා අයින් කළා කියන්නේ මට තේරෙන්නේ අයින් වෙලා කියලා කියන්නේ විතරයි මට අයින් කළා කියන්නේ කොහොමද මට තේරෙන්නේ අයින් කළා කියන්නේ විතරයි අයින් කළා තේරෙන්නේ නැහැ ඒක තමුන්නාසේ වෙන විදිහකට තෝරගන්න ඒක බ්‍රෑන්ඩ් එකෙන් ගෙනියච්චා නෑ නෑ මම මේ අයින් කළා කියන්නේ මන් දන්න භාෂාවේ ගොඩක් මේක මන්නේ කතා කරන්නේ ඉතින් මට මම අහන්නේ ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අයින් කළා කියන්නේ මොකද්ද මම කිව්වේ ඒ නෑ ඒ ඔය මේ වැඩපිළිවෙල කරා ඒක ඉන්නේ ඉඩමෙන් අයින් කළා අම්මා ඒක හොඳ නෑ නරකයි ඒක අවශ්‍ය නැහැ මරලා දැම්ම සුදු නැමෙ මරලා දැම්මනේ කවුද කියන්නේ එන මොන අයින් කළා කියන්නේ ඒක සුදුසු නැහැ ඒ වැඩෙන් අයින් වෙන්න ඉතින් අයින් කද අපි කියන පාරේ යනවා ගෙදරට ගිහලා කිව්වා අය මැදින් එක්කෙනෙක් අතින් අයින් කළා අයින් වෙන්න එතනින් අයින් වෙලා යන්න මිනිමරුවෙට කිව්වා අයින් වෙලා යන්න කිව්වා එළ මිනිමරු අඟුලිමාලටත් අවවා දන් සාසන දුන්නා ඉතින් මිනිමරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙන්න ඕනේ නැහැ ඒ වල අවශ්‍ය උපදෙස් ටික දීලා ඒ ආරක්ෂක අංශාරය ඒක කරපමෙ වරදක් මගේ නම කිව්වා නෑ එතුමා සඳහන් කරන්නේ මම කියන කාරණා අයින් කළා කියන්නේ මොකක්ද තමුන්නාසේ තෝරගන්න පුළුවන් ක්‍රම තියෙනවානේ අපේ කරුණාකරලා අපේ මාතෘකාව තියෙනවා එතකොට මේ වැලිකඩ කට්ටිය වයින් කළාද කතා කරන්නේ වැලිකඩ කට්ටිය වයින් කළාද තමුන්නාසලා මෙච්චර මේ බයේ කතා කරන්නේ මහින්ද රාජපක්ෂ කියන නමට චරිතයේට ඇත්තනම් බය මොකක්ද බය මිනිමරුවෙක් ඉඳ අය කොහෙද ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන්ද මම ඔප්පු කරා ඔබතුමා කියන මහින්ද රාජපක්ෂ මහත්මයා නෑලිය ගොඩ ලසන්ත වික්‍රමතුංග තමුන්නාසේ ඔප්පු කරන්න පුළුවන්ද ඒවසේ හැබැයි මම මේක අධිකරණය පතා යන්න බලවා මට ගරු මුදියා අපි ඒ සටනට මෙතුමත් ඉන්නවා මොකද මෙතුමගේ යාළුවෙක් ඉන්නාලියකෝ නෑ යාළුවුමයි මේ කතාවයි වෙන කතාවක් නමුත් එහෙම එහෙම කතා කරන්න එපා තමයි වෙලාවේ බරපතලයි බරපතල දැන් මම මේ ගැන අධිකරණය මම කිව්වොත් එහෙම අන්නාසේ කියනවා නම් එහෙම කියන්නේ මම කියන්නේ ඒ පරීක්ෂණ විමර්ශන 2009 ජනවාරි මාසයේ සභාවන් මට මොහොතක් දෙන්න කරුණාකරලා මට මොහොතක් දෙන්න කරුණාකරලා මට මොහොතක් දෙන්න මම විශේෂයෙන්ම ඔබ සිව් දෙනාට සරණ නමුත් ඒක උඩ නිගමනයකට නරකයි අධිකරණයක් වගේ ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ කාලේ මිනිමරුමක් වුණා නම් ඒකට එක්සත් ජාතික පක්ෂ රජය වග කියන්න ඕන ජනාධිපතිතුමා වග කිය යුතුයි කියලා මම එක්සත් ජාතික ඕනම රජයක ඉන්නවා නම් මරණයක් වුණා නම් එක්නාලිය ගොඩගේ අවස්ථාව තාම දුක් විඳිනවා මම මෙතන විවාද කරලා තියෙනවා ලසන්ත වික්‍රමතුංගේ පැටලිල්ලක් කරගන්න මම අධිකරණය ඉදලා කැමති වෙන්නේ නැහැ මොකද එක පාර්ලිමේන්තුවේ ඉන්නෝනේ අනිත් එක මේ රටේ ජනතාව අපි දිහා බලාගෙන ඉන්නවා නෑ නෑ ඔබතුමා කිව්වනේ ඔබතුමා සරත් ෆොන්සේකා කෙනෙක් මහත්තයා කෙනෙක් කිව්වේ එතකොට නෑ මම සරත් ෆොන්සේකා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියපු කතාවක් ප්‍රේම ඕති මම කිව්වා ඉතින් ඔබතුමා කිව්වනේ මම ඉතින් කිව්වා මට මේ ලැබිච්ච ආරංචියක් කියලා දැන් තමුන්ට එහෙම කියන්නේ ඒකත් මට ලැබිච්ච ආරංචිය මම කියන්නේ සරමුන්නාස කියන්නේ මේක මට දැන් ආව ආරංචිය ඔව් අපිට ගන්නා තමුන්නාසෙම කියා ගන්න අපි හිතා ගන්න අප සාකච්ඡාවරේම මට මොහොතක් දෙන්න විශේෂයෙන්ම මා සදහන් කළ යුතු නම් ගම් පාවිච්චිදී සහ යම් කෙනෙකුට චෝදනාවක් කියලා කියන අධිකරණයේ ඉදිරියේ තිබෙන යම් යම් කාරණා පිළිබඳව කරුණාකරලා ඒ පිළිබඳව වගකීම සහිතව කතා කරන්න යම් කෙනෙකුට චෝදනාවක් එල්ල කරනවා නම් අධිකරණයේ ඉදිරියේ තියෙන කාරණයක් සාකච්ඡා කරනවා නම් අපිට කෙනෙකුට ඇඟිල්ල දික් කරලා කියන්නට බෑ යම් කෙනෙකු යම් චෝදනාවකට වැරදි කරුවක වෙන තුරා අපට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ ඒ නිසා වගකීමෙන් අප මේ සංවාදයේ රැගෙන යමු මේක විද්වත් සංවාදයක් හැටියට සරණ මන්ත්‍රීතුමා උතුමාට අවස්ථාව ඇත්තලම ඒ හා සම්බන්ධව ගත්තාම මේ රටේ ජනතාවට පාර බැහැල යන නිදැල්ලේ හැසිරෙන රෑ 11ට 12ට 1ට 2කට වෙනත් බටහිර රටවල් වගේ ශක්තිමත් රටවල් වගේ තැන්වල වගේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අද වාතාවරණය
අපේ ගංවල ඉස්සර රෑ හතට අටට යන්නේ නෑ. එක දන්නයි දන්න හොඳට මිනිමනික වහල ගහන්න ඕන්න. ඉතින් ඒ නිසා මේ රටට සාමය ලබා දුන්න, නිදහස ලබා දුන්න, මේ රටේ ජනතාවට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික ආකාර ලබා දුන්න. ඒ වගේම තමුන්නාසේ කතාවේදී මේ මම කියන කතාව අරගෙන කියන්නේ. ඒක කිසිම මම විරුද්ධ වෙන්නේ නෑ. ඒ වගේම මුළු පවුලම හොරකම් කළා කියලා. දැන් රාජපක්ෂ පවුලේ අපි ගත්තොත් අපි දන්නේ ඉතිහාසයේ ඩී.ඒ. රාජපක්ෂ, ඩී.එම්. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, එතකොට ලක්ෂ්මන් රාජපක්ෂ, මේ ආදි වශයෙන් පවුල් බැසිල් කියන්නේ. බැසිල් කියන්නේ මහා එන්නේ. අවශ්‍ය තැනට මම කියනවා මහා නම්බුකාර විදිහට මේ දේශපාලනය කරපු පවුලක්. ඉස්සෙල්ලා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා මේ දේශපාලනයට ඇවිල්ලා විශාල ගමනක් ආපු දේශපාලන නායකයෙක්. ඉතින් එතුමාට හුඟක් අධ්‍යක්ෂ රාශියක් තියෙනවා. ඉතින් එතකොට ඒ පවුලේ අයට බණ්ඩාර නායක මැතිණිය තමයි චමල් රාජපක්ෂ මහත්තයාට නාම යෝජනා දුන්නේ. ඒක වරදවා තෝරගන්න එපා. එතකොට ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ එතුමා මේ රටේ රාජ්‍ය නායකයා වුණාම එතුමා තමගේ සහෝදරයා දැම්ම බැසිල් රාජපක්ෂ මහත්තයාව. කවුරුත් දා පක්ෂ විරුද්ධුන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා මේ ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමාගේ සහෝදරයා දැම්මා. හැබැයි අද ඔය කතාව කිව්වට ඔය උදවිය කවදදාක්වත් මේ යුද්ධය අවසන් කරන වෙලාවේ, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ යම් කිසි විදියක මේ යුද්ධය අවසන් කරන වෙලාවේ සහෝදරකම හිතවත්කම ලෙංගතුකම ගණ්ඩ කටයුතු කරපු වෙලාවේ ඔය කවුරුවත් කතා කළේ නැහැ. එදා කරු ජයසූරිය මහත්තයලු කණ්ඩායමක් 1000 දෙනෙක් ආවා. ඇවිල්ලා මොකද්ද කළේ? ඒ යුද්ධයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන සහාය පාර්ලිමේන්තුවේ ලබා දුන්නා. ඉන්පස්සේ ඒගොල්ලෝයි නැවත ගිහින් වාඩි වුණා. හරි, ආරක්ෂක ලේකම්තුමාට එදා ඔය කතා කරන සමහර උදවිය එදා දෙවියෙක්, එහෙම නැත්නම් මේ රටේ මේ ආරක්ෂක බටේ මෙහෙම ශක්තිමත් නායකයෙක් කියලා එදා කතා කරපු උදවිය අද බලනවා. අපි දන්නවා සමහරලා නියෝජ්‍යමතිවරයෙක්ට මම ඉන්න කාලේ මට ආරක්ෂක ලේකම්තුමා දුරකථනයට ගන්න බැරි චලන්තය අප්‍රමාණයි. හැබැයි අපි ඒවට දුකටපත් වුණේ නැහැ, වේදනාවටපත් වුණේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් පරම සේවයක් කරපු දෙයක් මම නංගන් වලින් කියන්න කැමති නැහැ මැතිමතුරුන්ගේ. ඒ නිසා විශාලසේ යම් කිසි තැනක වැරද්දක් තියෙනවා අපි දන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටේ විශාල සංවර්ධනයක් සඳහා අපේ ශක්තිය දුන්නා. හැබැයි මේ රටේ ජනතාව හම්බුන්නේ නැහැ. මැතිමතුරුවරේ කියන දේ අහුවෙන්නේ නැහැ කියලා මැතිමතුරු කියනවා. සමහර වෙලාවට මට මගේ දිස්ත්‍රික්කයේ එතුමා හම්බෙන්න මට ශක්තිය ලැබුණත් පළාත් පාලන මන්ත්‍රීවරයෙක්ට, පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට, ආසන සංවිධායකවරයෙක්ට එතුමා මුණ ගැහෙන හැම නමුත් ජනාධිපතිතුමා අතිකරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා දුරකථනයෙන් කතා කරන්න පුළුවන් කියලා ගමේ මිනිස්සු කියන්න පටන් ගත්තා. ඊයේ නුගේගොඩ රැස්වීම තිබ්බා. අපිද කිව්වේ නුගේගොඩ රැස්වීමට මහින්ද රාජපක්ෂ ඕනේ කියලා? මේ රටේ ගමේ මිනිස්සු අපි බස් දුන්නද? අපි යාන වාහන දුන්නද? අපි අතින් සල්ලි දුන්නද? මමත් ඇවිල්ලා නිකන් හිටගෙන බලාගෙන හිටියා. මේවා නිකන් ආවට ගියාට කියන්නේ මම තමුන්නාසිරට කියනවා තමුන්නාසිරට පුළුවන් නම් මේ වගේ දැවැන්ත රැස්වීමක් කරලා තමුන්නාසලගේ මතේ ජන හඬ පෙන්ලා මේ රටේ ජනතාවට පෙන්වන්නකෝ. ඒක 162ක් පෙන්වුවේ ජනතාව. 162ක් පෙන්වුවා ඡන්දෙදී. හරි, ඕක මේ බලන්නේ නැහැ ඡන්දේ වෙනස්. අපේ පිහිටෙන් ආණ්ඩුව කරනවානේ. කොහෙද අපි උගලේ පිහිටි? මොකක් නැත්තම් මොකද අපි උගලගේ මහලේකම්තුමාව පක්ෂෙන් එලෙව්වා. මහලේ නායකයා කියු නිසා අපි මේක කරන්නේ. අපි කැමැත්තෙන්ද කරන්නේ? අපේ නායකයා කියන නිසා මේක කරන්නේ. කරන්න දෙයක් නැති කමඩ කරා. අනේ කරන්න දෙයක් අපිට වැඩ වැඩක් නැහැ තමුන්නාසයට වගේ. ආ තමුන්නාසයට වැඩ දිනවනේ. මේ අපිට වෙන වැඩක් නැහැ. නැති වෙනවා. ආලේ ෂෝකේ අනේ අපි දන්නේ නැහැ ආන්නේ. 70කට මෙන්ෂන් නැති වෙනවා. මේගොල්ලොන්ට මේ බලේ නැතුව නිකන් දොඩොන. මේවා නිකන් ණයට ගත්ත, පොලියට ගත්ත ආණ්ඩුවක් නෝක. පොලියට කෑ ගහන්න ඕනේ. මාස තුනෙන් පොලිය ගවන්න වෙනවනේ මේ රටේ ජනතාවට. මිනිස්සුච්චර මෝඩ නැහැ. ඔව් මිනිස්සු මෝඩ නැද්ද කියලා බලාගමුකෝ අපි. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඩී.එස්. සේනාග මහත්තයා අස්සයාගේ පිටින් බැටලා මලේ මම දන්න විදිහට ඩඩ්ලි සේනාග මහත්තයා හෘදේ වස්තුවේ සම්බන්ධව ආපු ගැටලුවක් උඩ මලේ බණ්ඩාරනායක මහත්මයාට වෙඩි තියලා මැරිවේ. රණසිංහ ප්‍රේමදාස මහත්තයා මහපාරේ බෝම්බයකට මලේ. අර නායකයෝ මොකද්ද ඒකේ සම්බන්ධ? මම කියන්න හදන්නේ නෑ කියන්නේ. මොකද්ද මේක? එහෙම නායකයෝ සිරිමා බණ්ඩාරනායක මැදින් කොහොමද මලේ? ඒ නායක මැරුණහම රටේ මිනිස්සු වැළපුණා. කෑවේ නැහැ සමහර. හැබැයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මැරුණහම පාරේ කිරිබත් කෑවා. බට්ටෝ දැම්මා. රජින දැම්මා. සමහර ඒක එක්ක කියලාගේ හැටි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 104000 පැල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාසලා කියලා චොපර් එක අනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ චොපර් එකක් ඉල්ල ගත්තම කියමුකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා නොදී ඉඳ තිබ්බනේ
එන රනිල් වික්‍රමසිංහ මහතා නොදීන්ද ඒක මනුස්සකම දිනනවා මනුස්සකමට දුන්නා ඔය චොප්පර් එකේ ගියා කියමුක අපි දංගල්ලට හැබැයි මේ රටේ ජනතාව අද ලක්ෂ ගානක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලන්න යනවා ලක්ෂ ගාන ඔව් තමුන්නාසල යන්නේ නැති එක කීයක් හම්බෙන්න පුළුවන් ඇත්ත ලක්ෂ 20ක් ඉතින් ගිහිලා තියෙනවා පෑ අටක් ඇතුළත කොච්චර අවසර මම තමුන්නාස දන්නවද ඩී බස් එක කොච්චර දාන්න පුළුවන්ද කියලා කියන්නකෝ මම කියන්න තමුන්නාස මම දන්නේ ඔබතුමා නෑ නෑ මම දන්නේ නෑ මම දන්නේ නෑ ඔබතුමානේ දැන් කියන්න තර්කේ ගොඩ නැගු බස් ගානයි බස් වල නම්බර ගානයි ගහපු ඩීසල් ගානයි එහෙම නැත්තම් ගිය ප්‍රමාණය ලක්ෂ ගණන ජනතාව ගියා ඒකේ ප්‍රතිඵලය තමයි යෙදිම්බේ හැබැයි ඒකද පෙරදුනේ ජනතාවගේ අවශ්‍යතාවයක් තියෙනවා ඒකද පෙරදුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ නැවතත් බලයට ගෙනල්ලා මේ රටේ තියෙනවා බෙදුම් වාදයේ ත්‍රස්තවාදයේ උඩට එන එක නවත් දැන් තමයි ෆයිල් හංගන්නේ ඉඳන් බෙදපුවාම අපි බලා ගන්නකො වැඩේ ෆයිල් හංගන්නේ තමුන්නාසලා තව ටික දවසක් ඉන්නකෝ දැන් උතුරු පළාත් සභාවේ යෝජනාව සම්මත කරගත්තනේ ඒ වගේම මේ මාර්තු මාසේ ගේන්න තියෙන ප්‍රතිපලයේ සැප්තැම්බර්ට කල්දාගත්තේ තමුන්නාසලා දන්නවනේ මෙහෙ මැතිවරණයක් ආවොත් මේ ප්‍රතිපලය මොකද්ද කියලා. ඒ නිසා තමුන්නාසලා මේව හොතට හිතන්න. අපි પાස්පෝර්ට් එක හරිය પાස්පෝර්ට් එක හදාගන්නද මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගේන්නද? මොකද પાස්පෝර්ට් අරන්නේ? ඔබතුමාගේ තහනම් වුණ પાස්පෝර්ට්. මගේ උසාවි මම එකක් කියන්නකෝ තමුන්නාස ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ. මට අල්ලා සහ දූෂණයකේ මම අධිකරණ නිසා මේ හැම මේ කියන මම මේ කියන්න ඕනේ මට මේ කියන්න ඕනේ මම සංවල් උත්තර මල්ලේ සභාපතිවරයා හැටි ඉන්න කාලේ මට ප්‍රවර්ධන වැඩසටහන සඳහා මට තියෙන බලයත් එක යම් යම් කිසි රුපියල් මුදලක් 2500 5000 මේක දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ නියවන උත්තර තමුන්නාසලා පටල ගන්න එපා මේක දැම්මේ අල්ලස් එකට හිටපු සභාපතිතුමා හරිද ලියනගේ කියලා මහත්තයේ මේක මම මේක කෝප් එකේ වෙනම අහලා තියෙනවා එතකොට හැබැයි මේ අල්ලස් සහ දූෂණයකට දාලා මේ සම්බන්ධව මට පරීක්ෂණ කරනකොට මම සම්පූර්ණ නිදහස් වෙලා තිබ්බේ. හැබැයි මේ මාසේ 15 වෙනිදා ගිය මාසේ 15 වෙනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආපු ගමන් අධිකරණයට දැම්මා. මම අදත් කියන්නේ මේක අධිකරණයට දාපු එක හොඳයි නැත්නම් වෙනව පටලන්න පුළුවන් ඒකට තමයි. ඒ නිසා දැන් අධිකරණයේ තියෙන එක නිසා මම වැඩගත් විදියට ගිහිල්ලා ඒකට මුහුණ දීලා තියෙනවා. මගේ પાස්පෝර්ට් එක ඉල්ලුව කොරියාවේ යන්න වීසා ගහලා තියෙන වෙලාවේ කොරියන් වීසා ගත්ත එක මම දුන්නා. තමුන්නාසලට එක් එක් කියලා කියන කතන්දර වලට අහලා බලලා උත්තර දෙනවට වඩා මේක සිතේ නිසා මේක අධිකරණය හරහා යනවා තමුන්නාසලා ගාව ගන්න එපා ලොතරේ මල්ලේ සිද්ධිය ඒක දාගත්ත වෙන කෙනෙක් ඉතව තියෙන කප්පන් චෝදනා ගැන පුතුවා එක් එක් කෙනා එක එකව කියන උසාවියකට ගිහිල්ලා ඒ මෙතුමාට නැත්ත දන්නේ දැන් තමුන්නාසෙ ගිහිල්ලා ඊයේ පෙරේද මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අසපුවක් කියලා බැලුවේ අර බෝධාගම චන්දිමහන් තමුන්නාස ජනතා මුදල් වලින් හදපු දෙයක් කවුද කියන්නේ ඒක බෝධාගම චන්දිමහන්ව කතා කරලා බලන්නකෝ Facebook එකේ තිබුණා Facebook එකේම තමයි තමුන්නාස ලොකු වෙලා තියෙන්නේ බෝධාගම චන්දිමහන්ව අගෞරව කරන්න එපා ඒක රටේ සල්ලි ජනතාවගේ සල්ලි තුන්දෙනෙක් විතර භාවනා කරන්න නෙමෙයි ජාත්‍යන්තර ආධාරමේ අපේ බෞද්ධ කඩවල ගේන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ලැබිච්ච ආදාවලෙන් ඒක හදනවා ගමේ මිනිස්සු මෙතුමා වට කරගත්තා මොකටද වට කරගත්තේ වට කරගත්තේ ඔබතුමා මොකද්ද කරන්නේ කියලා බලන්න ඔබතුමා රැඳේ වාඩනා මේක කිව්වා කළු මැදිරිය කිව්වා කළුවර කිව්වා බාත්รูම් එකට ගිහිල්ලා බැලුවා නිවට විදිහට හැසෙන්නේවා මන්තුමා ඇයි පොලිසිය සිවිල් ආරක්ෂක මතලා මට පොඩක් ගන්න මට චෝදනා තමුන්නාසේ වෙන මාධ්‍යාත්මයක් එක්ක නෑ තමුන්නාසේ මොකක්ද කියලා ගියාම අයිතිය කියන්නේ හෙලිකොප්ටර් එක නවත්තන්න පුළුවන් එතන නෑ නෑ එතකොට එතන ගිහිල්ලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුන්නාසේ බොරු කියන්නේපා මේ ධම්මාල කලාවක මේ භාවනා කරන භාවනා මාධ්‍යය එතන නිදන් හාරලා තියනවා කියලා ආරංචි තියෙනවා මේ මාධ්‍ය මන්තුමා තමුන්නාසේ හොඳටම දන්නවා යාකර හෙලිකොප්ටර් වාහන වේ කියලා ගල්ලස්සේ හෙලිපෑඩ තියෙනවා කොහෙද දෙයියේ නෑ නේ තමුන්නාසේ මේ යන වාහනේ උඩට යනවා කියලා කියන්නේ මම කියලා උඩට යනවා කියලා හෙලිකොප්ටර් එක වාහන්න පුළුවන් හෙලිපෑඩ එක යාකර ගන්නේ මෙයාගෙන් ඔබතුමා දැන් වග කීම කියන්නේ මේ ජනතාව බලන් ඉන්නවා ඔබතුමා කියන්නේ එතන හෙලිපෑඩ බාන්න පුළුවන් තැනක් තියෙනවා නේද මේ මම කියන්නත් විදිහක් නැහැ දැන් තමුන්නාසේ කියන්නවා මෙයා කියන්නේ මම කියන එහෙම කියන්නවත් විදියක් නැති මේකට ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ හැමදාම පොලිසිය ඔක්කොම දාගෙන ඉන්නේ. නිය වා එතන 60 දෙනෙක් දාගෙන සද්දාදාවක්යේ ප්‍රධාන වරාය ගල් ගෙනල්ලා සුපිරිසු යන්න අයිතිය තියෙනවා. තමුන්නාසල මොකක්ද තියෙන අයිතිය එහෙම කිස. තමුන්නාසල ඕල ගෙදරකට යන්න පුළුවන්. මට මම මහජන නිවේදිතේ හැටියට පක්ෂයේ යහපාලන නෑ මේකේ පොක හැමදාම නටන්න හම්බෙන්නේ නෑ. හොරු අකමැති හොරුන් අල්ලනවා. ඒයි මොකද අපි කැමති? තමුන්නාස අපේ චෝදනා තියෙනවා දාන්න දෙන්න දාන්න ඔප්පු කරන්න යන්න දෙන්න අපිට බෝදාගම චන්දිමහන් සම්මන්ත්‍රීතුමා අපි අවසන් කරමු කාලය අවසන් වෙනවා ඉතින් පොයි දවසේ මට යන්න බැයිද එතන ඔබතුමා එහෙම බලෙන් යන්නේ ඔබතුමා දොර අරන් ගියේ හවුද බලෙන් යන්නේ මොකක් නැද්ද එතන නිලධාරිය මට හවුද කියන්නේ හවුද බලෙන් ගියේ තමුන්නාස එහෙම මම කිව්වේ මේක මම අද පොයි දවසේ මට යන්න බැහැ පන්සල් ඕනේ නැහැ
පල්ලියෝ නෑ මම දන්නේ මේ හොරකම් අල්ලනකොට මෙච්චර බයයි කියලා මොකක්ද ඔයගෙ තිබ්බ හොරකම කළු ගන්න බය මොකද නෑ බය නෑ එහෙම යන ක්‍රමයක් තියෙනවද මොකද්ද කියලා බොරුනේ කිව්වේ මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ භාවනා කරන උදේ පාන්දර 6ට එනවා ඒක එතන ආයේ නැත්නම් හාඳුරු නැතුව එතන සිවිල් ආරක්ෂක බලකායකක් තිය තමයි කිව්වේ හොඳයි එතන ඉන්න අය කිව්වේ අපි අපි අවසන් කරමු සරණ මන්ත්‍රීතුමා අවසන් කරමු කරන්න ඕනේ යම් ක්‍රමයකට තමුන්නා මේක ගැන චමිල් තරංග මහතා හෝමාගම සුබ සන්ධ්‍යාවක් ප්‍රශ්න යොමු කරන්න ඉක්මනින් මම අජිත් මහනම්පෙරම මන්ත්‍රීවරුන්ට කතා කරන්නේ ඔව් අහන්න මම මේ පුද්ගල කංශයේ සිවිල් ඉංජිනේරුවරේ අපි මේ සැරේ අලුත් වෙනසක් කරන්න හංසයාට ඡන්දදීපකේ පුරෝගාමි විදියට අපි සමාජ ජාලාවෙත් බැටවලින් අපේ දන්නේතුන්ට ප්‍රචාර කරලා අපි යම්කිසි කාර්යයක් කරා. නමුත් අයවැයෙන් හෝ කිසිම දෙයකින් පුද්ගලිකාන්තර පරිවැඩීමක් හෝ කිසිම දෙයක් යෝජනා වුන් නෑ. ඊට අමතරව පසුගිය රජයෙන් යෝජනා කරපු කිසිම ව්‍යාපෘතියක් ආරම්භ වුන් නෑ මේ වෙනකොට. ඒ ඔස්සේ පුද්ගලිකාංශයේ තියෙන රැකියා ප්‍රමාණය සෑහෙන දුරට අඩු වෙගෙන දැන් දැනටම 10000ක් විතර ප්‍රමාණයක් එළියට මේ කියන්නේ රැකියා අහිමි තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහරට තව මාස දෙකක් විතර නව ව්‍යාපෘති ආරම්භ වුනේ නැත්නම් සෑහෙන ලක්ෂයක් එකමාරක් විතර මිනිසුන්ගේ රස්සා නැති වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා දැනටම. එතකොට දැන් මම ඔබතුමා අහන්න කැමතියි ඒ අලුතින් ව්‍යාපෘති දෙනවද දැන් යම් අක්‍රමිතාවක් ඒ වගේ වෙලා තියෙනවා නම් ඒවා විසඳලා හෝ ඇකික්මනින් රස්සා දෙනවද? මොකද අපි යටතේ වැඩ කරන ගොඩාක් සම්කරු සේවකයෝ එහෙම ඒගොල්ලන්ගේ සිංහල අවුරුද්දට වැඩ මේ කරන්න බලා ඉන්නේ මේ පෙබ්‍රවාරි මාර්තු පඩිවලින්. නමුත් මේ වෙනකොට මේ රැකියා හිමිවීම තුළින් චමිල් මහත්තයාට පළවෙනි පිස්තුතිවන්ත වෙනවා යහ පාලනයක් උදෙසා තමුන්ගේ කතිරය පාවිච්චි කිරීම සම්බන්ධව. ඒ වගේ මෙතුමා කියන ප්‍රශ්න ගැනත් ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ අයවැයෙන් පෞද්ගලික අංශයට පඩිවැඩි වුණේ නැති එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකදී අපි විශේෂයෙන්ම ඉස්සෙල්ලාම අපි රජයේ අංශය සඳහා පඩි වැඩි කළා. ඒතර ඊට සාපේක්ෂව අපි බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලීමක් කළා. මොකද රජයේ අංශයේ පඩි ටික වැඩි වෙගෙන ඉස්සරහට යනකොට ඊට සමාන්තරව පෞද්ගලික අංශයේ වැඩි විය යුතු වෙනවා. අපි ඒක ඉල්ලීමක් කරා. නමුත් ඉදිරි කාලයේදී අපි තව ටිකක් ඒ ගැන හොයලා බලලා ඒ ප්‍රශ්නේ निराකරණය කරන්නට කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම එතුමාට ඒ ප්‍රශ්න ගැන ඇත්තක් තියෙනවා. දෙවනි ප්‍රශ්න ගැනත් එතුමාගේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ සමහර ව්‍යාපෘති නැවතිලා තියෙනවා. දැන් අපි හිතුවොත් ගම්පා ස්ටේෂන් එක හදන ව්‍යාපෘතිය දිහා බැලුවොත් ඒක බාගට නතර වෙලා. එතන මම දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ගම්පා දුම්රිය පොළට ගිහිල්ලා බැලුවා ඇයි මේක නවතින්න හේතුව. මොකද දැනට මේ බාගට නැවතීම නිසා මේ අන්තරාදායි තත්ත්වයකට දුම්රිය මගින් පත් වෙලා තියෙනවා. ඒක හොල බලපලා දුම්රිය ස්ථානාධිපතිතුමා ගෙන්නුවා. මොකද මහරජයේ ව්‍යාපෘතියක් දුම්රිය පොළ කියන දේ ප්‍රවාහන අමාත්‍යාංශයට අයිති. ඒකේ තම වගකීමකින් අපිට බලන්න කමක් තිබ්බා, ඕනකමක් තිබ්බා. එතකොට ඒ එකම මේකේ කොන්ත්‍රාත් කරුවා කවුද කියලා අහුවාම පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ කියන්නේ බස්නාහිර පළාතේ මේ මාර්ග සංවර්ධන අධිකාරිය තමයි බස්නාහිර පළාතේ මේකේ කොන්ත්‍රාත්කාරයා. එතකොට පාරවල් බස්නාහිර පළාතේ පාරවල් හදන ආයතනය බස්නාහිර පළාත් සභාවයක මේ මහරජයේ දුම්රිය පොළක් හදුවේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ වැඩ පිළ එකද ඒගොල්ලෝ මේ වැඩ නවත්තලා දැලා. මං ඊට පස්සේ ඒ කොන්ත්‍රාත් ආයතනය කියලා ඇහුවා, ඔයා මේකට කොන්ත්‍රාත් එක ගත්ත මොන දේ මතද? එතකොට දුම්රිය අධිකාරිතුමා කියනවා, ස්ටේෂන් මාස්ටර් කියනවා, මම දන්නේ නැහැ මේකේ තේරුමක්. මේ ඇවිල්ලා කට්ටියක් වැඩ කරලා නම් මම එච්චර දෙනේ කරන්න තියෙන වැඩේ මොකද්ද? BOQ එක මොකද්ද? කොන්ත්‍රාත්කාරයා මොකද්ද කියන එක මම දන්නේ නැහැ. එතකොට PRD එක කැඳෙව්වා මන්ත්‍රීතුමා. PRD එක කැඳෙවලා ඇහුවා මේගොල්ලෝ කියනවා අපේ ලොකු කට්ටිය අස්සම් කරලා තියෙනවා කියලා කියනවා. අපිට මේ වැඩේ කරන්න දීලා තියෙනවා. අපි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේකත් අර ගිනුමල බැර වෙයි. ඔව් පළත්. ඔව් ඊට පස්සේ ඒගොල්ලන්ගේ කට්ටිය කියනවා මේ
පෞද්ගලික කොන්ත්‍රාත්කාරුව පස් දෙනෙකුට මේක බාර දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ 3 දෙනෙක් කොන්ත්‍රාත් පහකට බාර දීලා තියෙනවා කොන්ත්‍රාත් වශයෙන් මේ පෞද්ගලික. ඒක විධිමත් ටෙන්ඩරයක් කරලා නැහැ. ඔගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත් මේක නතර වෙලා තියෙන නිසා අපි යහුවා අපිට මේ අන්තරාදායි කොටස විතරක් ඉවර කරන්න බැයිද ඔය කොන්ත්‍රාත්කාරුවන්ට එක්ක අහුවෙලා. ජනතාව අනතුරේ ගම්පහදුම් ගියපොලේ. ඒ කොයි කෑදද මේ ප්ලැට්ෆෝම් එක තුන්වෙනි ප්ලැට්ෆෝම් එකේ කෙරුවල. ඒතර ඇහුවා මේ අය මේ PRD එක කියනවා අනේ മന്ത്രിතුමා මේක කෝටි 18කට තමයි අපි මේක බාරගත්තේ. දැන් අවුරුදු එකමාරක් වෙනවා මේක හදන්න පටන් අරන්. අද වෙනකල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් සල්ලි දෙනවා කොට 7-5ක්වත් දීලා නැහැලු. ඒතර කොන්ත්‍රාත් කරුවා මේක නවත්තර දාලා ගිහිල්ලා. ඒතර මොකද දැන් ඒගොල්ල මේක කරගෙන ආවා කෝටි 10කට ගිවිසුම් ගත වෙලා. ඒ ගිවිසුම් ගත වීමත් නීත්‍ය අනුකූලද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව PRD කියන බස්නාහිර පළාත්සභාවේ මාර්ග සංවර්ධ අධිකාරිය. එයා කොහොමද මහාණ්ඩුවේ දුම්රිය පොලක් හදන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දුම්රිය අමතුමා මේව දන්නේ නැහැ. මොකද ආර්ථික කටයුතු අමාත්‍යාංශය තමයි දුම්රිය පොල හදන්න පටන් අරන් තියෙන CGR එකේ උච්චර ඉංජිනේරු පද්ධතියක් කණ්ඩායමක් ඉන්නේ නැද්දි ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ බැසිල් රාජපක්ෂ මහත්තයා මැදිහත් වීමෙන් තමයි මේක හදලා තියෙන සල්ලි දෙනවයි කියලා තියෙන. නමුත් අවුරුදු එකමාරක් වැඩ කරලා 7-5ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවලත් නැහැ. එතකොට නවත්ලා ගිහින් ඒක අපි ලොකු සමායන් පොඩි. ඒත් ඇත්තටම එහෙම වැඩක් කරලා තියෙනවා නම් ඒ අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් ගතේ විත් උදුවේගේ වගකීමක් නේද මේ මුදල් කොටස් වශයෙන් ලබා ගැනීම. ඇත්ත. වගකීමක් තමයි. නමුත් මේගොල්ලෝ කියන්නේ දැන් මේ අධික බලයන් එක අපි කිව්වේ ඒකාධිපති බලය. අපිට යහපාලනේ ඕනුනේ මේ මෙතුමා කියන ප්‍රශ්නේ හරි. ඒ කියන්නේ අපිට යහපාලනේ රට අවශ්‍ය උනේ මේ හින්දා. මොකද මේ ඒකාධිපති බලනේ එක දුරකටෙන් හදපම් මේක කිව්වහම රජයේ නිලධාරියා හදන්න ගිහිල්ලා අමාරු වෙලා අද ඒ කොන්ත්‍රාත් ඒ PRD එකේ ඉන්න ඉංජිනේරු මහතුරු අපි ඉස්සරහට අවිලා දැන් අඬනවා අනේ මන්ත්‍රීතුමා අපිය බේරගන්න දැන් අපි මේ කෝටි 18ක් වියදම් කළා අර මිනිස්සු දැන් අපිට නඩු දායි. දැන් අපිට නඩු දාන්න යන්න ලියවිල්ලක් නැහැ අපි ගාව. නඩුවක් දාන්න ගිවිසුම් ගතලා තියෙනවා. ඒක තමයි. දැන් ගිවිසුම් ගතුම නඩු දානවා. නමුත් මේ ගිවිසුම නීත්‍ය අනුකූලද? දැන් හිතන්නකෝ දැන් රජයේ නිලධාරියෙක් ඒක තමයි. මේකත් තියෙනවා. වගකීමක් තියෙනවා. දැන් වැඩිය තියෙන්නේ මේ හැම දෙයම දේශපාලඥයා කරලා බලය පාවිච්චි කරලා අන්තිමට අහිංසක රජයේ නිලධාරියව තමයි කොටු වෙලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් රටේ උදා වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න. දැන් මාර්ග හැදුවා. දැන් ගම්පහපුතුමා දන්නවා බොල්ලතේ ගන්නේ මුල්ල මාර්ග මේවා හදලා. මේවා හදලා දාලා ආණ්ඩුව වෙනස් වුණා විතරයි මේකට දමලා ගාලා ගිහිල්ලා. ඇයි? හොයලා බැලුවාම 2014 ගෙවන්න ඕනේ සල්ලි ටිකවත් ගෙවලා නැහැ. නමුත් අර දැඩි හස්තයකින් මේක ක්‍රියාත්මක කරන්නකම් බයට වගේ තමයි වැඩ කරලා තියෙන්නේ. නමුත් අපි ඒක කොහොමද මන්තුමා එහෙම බයට වගේ නෙමෙයි මං හිතන්නේ දිගින් දිගමට මේ පාරාල් මාර්ග හදපු උදවියට දිගින් දිගමට වැඩ එනකොට මං දන්න විදිහට ඒගොල්ලෝ මේක රොටේෂන් එකට වැඩ කරගෙන ගියා. මන්තුමා ඔබයි මමයි දෙන්නම ඉන්න ගම්පහ. වැඩේ හොඳට කෙරුණා. නෑ මම කියන්නේ දැන් එකක් දැන් ගම්පහ දුම්රියපල ගන්නකො අද හැබැයි වැඩේ හොඳයි නේ. දැන් ඔබතුමා මේ හොඳයි කිව්වට දැන් මෙතන ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ මේ වැඩේ කිරෙන්නේ කෝටි 18කට මේ වැඩේ හරිද කියලා. මම ඒක ගැන කියන්නේ මම දැන් කෝටි 18කට මේ වැඩේ ප්‍රශ්නයක් දැන් අපි දැක්කොත් වැඩේ හොඳයි. කෝටි 3කින් විතර ඉවර කරන්න පුළුවන්. මම මිල ගණන් කියන්නේ නෑ. කෝටි 3කින් විතර ඉවර කරන්න පුළුවන්. කෝටි 18ක් කිව්වනම් ඉතින් ඒක ඔබතුමාලා බලන්න ඕනේ. කෝටි 3කින් විතර ඉවර කරන්න. නමුත් මන්ත්‍රීතුමා දැන් අවසාන වශයෙන් දැන් මේ ජනාධිපතිතුමාට ඡන්දි දීපු ඒ කොන්ත්‍රාත්කරුවන් ඒ සේවකීන් ඒ කම්කරුවන් ඔවුන්ගේ අසරණභාවයට පත් වෙලා තියෙනවා. එතන මේ වැලෑ තිබෙන එක බලන්න කියලා කියන දැන් අපේ දැන් ප්‍රශ්න ආපු මහත්මයා කියන කතාව ඇත්ත. ඒ අය අසරණතාවයට පත් වෙනවා. දැන් අපිට ප්‍රශ්න තියෙන්නේ මේක දැන් මහම දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය හැදුවේ මෙතෙක් කල් CGR එකෙන්නේ. ඒ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කොන්ත්‍රාත්කරුවන් කැඳවලා විධිමත් වැඩපිළිවෙලක් තුළ මේක සිද්ධ වුණා. දැන් මේක විධිමත් වැඩපිළිවෙලක් නැතුව ආර්ථික කටයුතු අමාත්‍යාංශයක් හදාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉස්පිරිතාලේ හැදුවේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්. අධ්‍යාපන කන්තෝරුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉස්කෝලේ හැදුවේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය. මහමාර්ග දෙපාර්තමේන්තුවේ පාර හැදුවෙත් ඕකේ. බලපුවාම එක පුද්ගලයෙක් අන්න එතන මේ ප්‍රශ්නේ එක පුද්ගලයෙක් එක පවුලක් වටා ගොනු වෙච්චි වැඩපිළිවෙලක්. මේ රටේ පොඩි බාධා කිරීමක් පොඩි ප්‍රශ්නයක් වෙලා දෙනවා. සමස්ත වෙලා දෙනවා මුදල්. නෑ අපි යහම ඔබයි. අපි බාධා කරන්නේ නෑ. අය වෙන මේක වෙන් වෙච්ච සමස්ත මුදල මේ පුද්ගලයෙක් වටා එක්කව කියලා අනිත් ඇමතිවරු සියලු දෙනා මුඩු බලාගෙන ඉන්නවා. නෑ එතන පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඇත්තටම ගමේ පාරවල් හදනවා නම් ගමේ සංවිධාන වලට දුන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩක් කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සංවර්ධන සමිතිය ඒ මුදලට සරිලන විදිහට මහා පරිමාණයේ ව්‍යාපෘති යනවා නම් ඒ ලියාපදිංචි සමාගම් හරහා ඒවා කෙරෙන්න ඇති. හැබැයි මේක අර පවුලකට මම මේ බරදබස් හොර ගන්න එපා. ඒ පවුලකට ඕන විදිහට වැඩේ කරනවා කියන්නේ මේ ප්‍රදේශයේ දේශපාලනයේ අපි උනත්
ඉල්ලුවා වොලිබෝල් ක්‍රීඩාංගණයක් ඕනේ ස්ටේෂන් එක හදලා දෙන්න ඕනේ. අපේ ලොකු බලපෑමක් තිබ්බා මේ පාරවල් ඉක්මනට එක පාරක් හදනකොට මන්ත්‍රීතුමා අනිත් පාර හැදුණේ කියලා කියනවා. ඔබතුමා හොඳටම දන්නවා ඒ ඉදිරියට යන පාර සීනා පාරේ පස්සේ තිබ්බනේ හදන්න නැතුව. සීන අනිත් පාර ලොක්කම හදා එන්නකොට තමුන්නාගේ මගේ ඉසාර පාර හදන්න දැන් නෑ දැන් හැදුවා ඊට පස්සේ පරාක්‍රම පාර හදලා නෑ ඒ චුට්ට විතරක් තා ඉතුරු ඒක ආණ්ඩු වෙනස් වෙනවා තමුන්නාගේ බාර දෙනවා අපි හදනවා අපේ පාර දැන් නේ රටේම් පාර නෑ හදන්න අපි සායම වෙනවා අපිට සාකච්ඡා ලඟට කරනවා කරලා අප අපිට වඩා බර එතකොට ඔව් එතකොට දැන් මගේ ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි මේ සාමාන්‍ය අධිකාරීතුමා ඉන්නෝනේ දුම්රිය දෙපාර්තමේන්තුවේ එතුමා හමු වෙලා මේ ගැන ප්‍රශ්න කළා නැහැ මෙහෙමයි දැන් අපිට පළවෙනි ප්‍රශ්න තියෙන ප්‍රශ්න කිරීමට ඉස්සෙල්ලා දැන් මගේ පෙරේද ඊයේ පෙරේද වෙච්ච සිද්ධියක් ප්‍රශ්න කිරීමට ඉස්සෙල්ලා දැන් මේ අපිට ලොකු ප්‍රශ්න තිබ්බ මේ වැඩ නැවතුනේ කොහොමද දැන් මෙතුමා කරපු ප්‍රශ්නෙත් ඒ වගේ මේ ව්‍යාපෘති නැවතුනේ කොහොමද ඒකෝර ජනතාව අසරණතාවයටපත් වෙනවා එක පැත්තකින් අදහාවකටපත් වෙනවා මිනිස්සු තුක ඇහුවා ඔව් දුම්රිය සාමාන්‍ය අධිකාරීණියකට උත්තර දෙන්න මම ප්‍රශ්න කළා දුම්රිය සාමාන්‍ය අධිකාරීණියකට උත්තර දෙන්න ඕන දුම්රිය සාමාන්‍ය අධිකාරීගේ දුම්රිය දෙපාර්තමේන්තුව අය රේල්ලු අය ස්ටේෂන් එක එයා උත්තර දෙන්න ඕනේ ඒකට. එයා උත්තර දීමේදී කිව්වොත් තම් දෙයක්. ඒ අනුව තමයි ඊළඟ නිගමනයට එන්නේ. මම කියන්නේ අද මේ හැමදේම දේශපාලන දැන් රටෙත් නැහැ නෝයි කියන කට්ටිය. පැනලා ගියා. රටෙත් නැහැ. අද මේ හැමදේම කරලා අහිංසක නිලධාරි ටිකක්. නමුත් අහිංසක රජයේ සේවකයෝ ටික. අහිංසක රජයේ සේවකයෝ කොන්ත්‍රාත්කරුවෝ ටිකක්. එතකොට මේකෙන් අගතියටපත් වෙන සාමාන්‍ය ජනතාවක් අද මේ රටේ ඉතුරු වෙලා මේකට වගකීම් දුන නායක රටෙත් නෑ දැන් පාර්ලිමේන්තුවත් දැන් ඊයවිලා මාස 3කට නිවාඩු ගත්තා මම දැන් පාර්ලිමේන්තුවත් මාස 3කට නිවාඩු ගත්තා ආයෙන්නෙත් නෑ මුතුම ආරක්ෂා කරන්න මේ මම මේ කතා කරන්නේ මුතුම කිව්වා මුතුම හොරු ආරක්ෂා කරන්න ඕනේ මම ආරක්ෂා කරන්න කතා කරන්නේ ඒ චෝදනාවක් නෙවෙයි කතා කරන්න එපා බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව අධිකරණ නියමනයක් නියමයක් නිගමනයක් එනතුරු අපි නම් පටබඳින එක වැරක් නෑ මම කියන්නේ ඒක අපි ඕන කෙනෙකුට ඕන කෙනෙක් ගැන කියත හැකි ඒ කිව්වයි ඔබතුමාට නැත්ති වගේ චෝදනා නෑ එහෙම නැත්තේ ඒ වැනි අයියා උත්තරයක් දෙන්න කම නෑ එවැනි සැකයක් ඇති වෙන්නට හේතු වෙන තරම් වැඩ ගොඩක් මම බාරගන්න මට දෙවුණු වැඩ ප්‍රමාණය හැටියන්නේ ඔය ඔක්කොම කතා ගොඩනගින් මම ආරක්ෂා කරන්න හොයලා බලන්න නිරීක්ෂණය කරන්න අවශ්‍ය පියවර ගන්න ඒක නෙමෙයි මං කියන්නේ ඔබතුමාට ඇත්තටම ඕනම පියවරකදී මේක මුලින් අල්ල ගන්න ඕන සාමාන්‍යකාරී තුමාගෙන් අහුවා නම් එයා කියනවා මේකේ මුලින් ඉඳලා අග දක්වා කතාව. එහෙම කිව්වට පස්සේ කතාවක් කියන්නේ උදන්නෙත් මම අහුවා. මම දිසාපතිතුමාගෙන් අහුවා. දිසාපති නෙමෙයි. දිසාපතිතුමාගෙන් අහුවා. මම කියන්නේ සාමාන්‍යකාරීතුමාගෙන් අහුවා. දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා. මම ඔබතුමාන මම ඉස්සෙල්ලාම යන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා ගාවට. එතනින් තමයි මම අල්ලගන්නේ. එතනින් නේද තමයි පල්ලයට අල්ලන්නේ. පැහැදිලි පැහැදිලි අප අප අපි ගම්පහ දුම්රිය ස්ථානෙන් එළියට එමු. හරියන්නේ නැහැ. එතකොට මේ විවෘත සංවාදයක් මේ මේ රටේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ අපේ ප්‍රශ්න අහපු උදාහරණයක් වශයෙන් කියනවා විශේෂයෙන්ම කියනවා මේ පෞද්ගලික අංශයේ පඩි වැඩි කිරීම ගැන අපි ඉදිරියට කටයුතු කරනවා. මොකද ඉස්සෙල්ලාම රාජ්‍ය අංශයේ රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරීම අපි කටයුතු කළා. ඒ කියපු ආකාරයෙන් ප්‍රකාරයටම නැ කියපු ආකාරයෙන් නෙමෙයි. අපේ සුන්දහත් එක්ක වැඩි කළේ නැත. දීමනාව පමණයි. දීමනාව වැඩි කිරීම ඉගෙනුවේ කවුද? ඒ අපි. ඔය ඒකනේ. ඒක ඔබතුමාලා උගන්නපු දේ නෙවෙයි. උගන්නපු දේ ඔබතුමා කරනවා කොහොමද? ඔබතුමන්ලා නොකරනවායි කියල. ඔබතුමන්ලා අපෙන් බලය ගත්තේ අපි කරපු දේ නොකරනවායි කියලා. කරනවායි කියලා. දැන් මම විරුද්ධව ඔබතුමාලා වැරදිද? පාර්ලිමේන්තුවේ කියන්නේ ඔබතුමාලා කරපු දේට අයිසින් දාලා දෙනවා කියලා. මම අපේ ආණ්ඩුව මේ දීමනා එල්ලන එකට විරුද්ධව අයවැයි මම කතා කළා. අපේ ආණ්ඩුවේ මේක වැරදි. අපිට බේසික් සැලරි එක නැත්තම් මූලික වැටුපටයි වැඩිවීම එන්න ඕනේ. එහෙම නැත්තම් අන්තිමට එමිලා විශ්‍රාමය යනකොට ඒක ඔබතුමා දන්නවා. ඉතින් ඔබතුමන්ලා පොරොන්දු වුණේ වැටුප වැඩි කරනවායි කියලා. නමුත් ඔබතුමන්ලා කරලා තියෙන්නේ දීමනාවක් එකතු කිරීම පමණයි. ඒක පිළිගන්නවා. ඔව් පිළිගන්නවා. ඒතකොට අපි විශේෂයෙන්ම වැටුප වැඩි කිරීම කටයුතු කරනවා. නමුත් මේ දින පොඩි ගානක ගියාපු අයවැයක්නේ. මේ දින කීයකින් අතුරු අයවැය ගෙනාවේ දින ඉතාලම කටි කන්නේ බලන්නේ පොරොන්දු ඇති ඒක තව විනාඩියයි තියෙන්නේ මට මම පිළිගන්න මොකුත් කියන්න හම්බුන්නේ නැහැ ඒක පොරොන්දු පිළිගන්න එතකොට ඔව් අම්පහම හිටිය ඒ කෙටි කාලය තුල මං කියන්නේ ලොකු ඉප්ලයක් අපි කරානේ අයවැයේ ජනතාවට සහන දුන්නානේ මං කියන්නේ මේ කෙටි කාලයත් එක්ක එකහුව වෙලා බැලුවාම එහෙනම් මම විශේෂයෙන් කියනවා හංසයාට ඡන්ද දීපු ජනතාව සන්තෝෂෙන් ඉන්නවා යහ පාලනය ක්‍රමක්‍රමයෙන් රට කාලා රට කාලා යහ පාලනයේ පැත්තකට
ක්‍රමක්‍රමයෙන් රට තල්ලු වෙනවා. මම කියන බුදුමත් පිළිගන්නවනේ මේ පහුගිය දවස්වල. මට තියෙනවා. ආගෙන කාලා. අපිට යහපාලනය ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක දාන ලැබුණා මම පිළිගන්නවා. අපි උතුමයි කාලෙදී අපි කියලා. යහපාලනය ක්‍රියාත්මක කරවීම ගැන ලොකු අභියෝගයක් අපිට තියෙනවා. මොකද හේතුව මේක ලේසි වැඩක් නෙමෙයි මෙතුමා අපේ රන්ජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා වගේ මේක මේ එතනෝල් සංස්කෘතියක් තුල නේද කුඩු සංස්කෘතියක් තුල කුඩු රජාල මේ රටේ වැජබෙච්ච වකවානුවක් වෙනස් කරන එක ඒ කියන්නේ එකපාරට වෙනස් කරන එක ඒ වගේම අර මිනි මෙරුම් දාමරික්කම් සුදු වෑන් සංස්කෘතිය තුල මිනිසු මරණ සංස්කෘතියක් ඇති වෙච්ච රටක යහපාලනය නිකන් දිනසීයෙන් ස්විච් එක දැම්ම වගේ හැදින්න ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඒ අභියෝග අපි බාර ගන්න. මොකද අපි දන්නවා හොඳ මානව හිතවාදී ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා. ඒ වගේම හොඳ පරිණත බුද්ධියක් තියෙන අගමැතිවරයෙක් ඉන්නවා. ඕන දෙයක් නිවැරදි ආකාරයෙන් ඒත් ඔබ වාසුදේව නානක්කර මැතිතුමාට වගේ දූෂණ චෝදනා වංචා චෝදනා ඒවා මුකුත් නැහැ. අගමැතිවරයටත් නැහැ ජනාධිපතිවරයටත් නැහැ. හැබැයි ලෝකෙම පිළිගන්නවා. දැන් බලන්නද දැන් අපි කතා කරනවා මේ GST සහනය කොහොමද අපි රටට ගන්නෙ නේද මාළු පිළිබඳව වෙච්ච ප්‍රශ්නේ යුරෝපාවේ යුරෝපා රටවලින් මාළු පිළිබඳව අපි තහංචි නැති කරගන්නේ අපි කොහොමද දැන් මාන හිමිකම් පිළිබඳව රටේ තියෙන ප්‍රශ්න ටික අපිට සැනසෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන් පිළිතුරු ලැබිලා තියෙනවා ඒ කියන්නේ මේ කාලය තුල මේ රටේ යහපාලනය කරගෙන යන මේ විප්ලවය තුල අපි විශේෂයෙන්ම කටයුතු කරගෙන යනවා අවසන් කරමු ඉතින් ඒ හින්දා මං හිතනවා අපිට ලොකු බල අපි මේ චූටි කාලය තුල තව දින 32යි ගියේ ලොකු 38 38යි ගියේ ලොකු විප්ලවයක් කරන හැබැයි මතක තියාගන්න අපි මේ රජය කරන්නේ බලයට කෑදර කනටත් බලේ රඳව ගන්නවත් නෙමෙයි මෛත්‍රීපාල මැතිතුමා දුන්න පොරොන්දුවක් දින 100ක් තුල වෙනස් රටක් වෙනස් කියන්නේ යහපාලනින් පිරිච්ච රටක් නිර්මාණය කරන්න සියලු දේ කටයුතු සූදානම් කරනවා අන්නේ දේ කරන කල් විතර අපි මේකේ බලයේ ඉන්නේ ඊට පස්සේ අපි අලුත් ආණ්ඩුවකට යනවා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා වාසුදේක නානායක්කාර මහත්මයා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මේ බස් එකට නගින්න අකමැති වුණාට ඔබතුමාට තැමැතිකමක් දෙනවා ඔබතුමාට වගේ තමයි මෙතන අපි එක ආණ්ඩුවක් ඒ දුන්නත් කමන්නේ ඔව් එක ආණ්ඩුවක් අපි ඔබතුමාට තැමැතිකමක් දෙනවා මොකද ඔබතුමාගේ පිරිසුදුවයි මේක ඇමතිකම් දරන්න ඕනේ මේ සංවාදය තුළ අප රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම නැවතත් මේ සිව් දිනාටම මතක් කරනවා අප එක තැනකට මේ ලඟු කරන්නේ නැතුව මේ සියලු කාරණා පිළිබඳව සාකච්ඡා කරමු කියන කාරණේ. කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව වාසුදේව නානායක්කාර හිටපු ප්‍රවන්තම සූදානම් සාකච්ඡාවට. ඒ කතිරය පාවිච්චි කිරීම සම්බන්ධව ඒ වගේ මෙතුමා කියන ප්‍රශ්න ගැනත් ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ අයවැයෙන් පෞද්ගලික අංශයට පරිවර්ති වුණේ නැති එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකදී අපි විශේෂයෙන්ම ඉස්සෙල්ලාම අපි රජයේ අංශය සඳහා පඩි වැඩි කළා. ඒතර ඊට සාපේක්ෂව අපි බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලීමක් කළා. මොකද රජයේ අංශයේ පඩි ටික වැඩි වෙගෙන ඉස්සරහට යනකොට ඊට සමාන්තරව පෞද්ගලික අංශය වැඩි විය යුතු වෙනවා. අපි ඒක ඉල්ලීමක් කරා. නමුත් ඉදිරි කාලයේදී අපි තව ටිකක් ඒ ගැන හොයලා බලලා ඒ ප්‍රශ්නේ निराකරණය කරන්නට කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම එතුමාට ඒ ප්‍රශ්න ගැන ඇත්තක් තියෙනවා. දෙවනි ප්‍රශ්න ගැනත් එතුමාගේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ සමහර ව්‍යාපෘති නැවතිලා තියෙනවා. දැන් අපි හිතුවොත් ගම්පා ස්ටේෂන් එක හදන ව්‍යාපෘතිය දිහා බැලුවොත් ඒක බාගට නතර වෙලා. එතකොට මම දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ගම්පා දුම්රිය පොළට ගිහිල්ලා බැලුවා ඇයි මේක නවතින්න හේතුව. මොකද දැනට මේ බාගට නැවතීම නිසා මේ අන්තරාදායි තත්ත්වයකට දුම්රිය මගින් පත් වෙලා තියෙනවා. ඒක හොල බලපලා දුම්රිය ස්ථානාධිපතිතුමා ගෙන්නුවා. මොකද මහරජයේ ව්‍යාපෘතියක් දුම්රිය පොළ කියන දේ ප්‍රවාහන අමාත්‍යාංශයට අයිති. ඒක තම වගකීමකින් අපිට බලන්න කමක් තිබ්බා ඕනකමක් තිබ්බා. එතකොට ඒ එකම මේකේ කොන්ත්‍රාත් කරුවා කවුද කියලා අහුවාම පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ කියන්නේ බස්නාහිර පළාතේ මේ මාර්ග සංවර්ධන අධිකාරිය තමයි බස්නාහිර පළාතේ මේකේ කොන්ත්‍රාත්කාරයා. එතකොට පාරවල් බස්නාහිර පළාතේ පාරවල් හදන ආයතනය බස්සයිර පලාත් සභාවයක මේ මහරජයේ දුම්රිය පොලක් හදුවේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ වැඩ පිළ එකද ඒගොල්ලෝ මේ වැඩ නවත්වලා දාලා. මං ඊට පස්සේ ඒ කොන්ත්‍රාත් ආයතනය කියලා ඇහුවා, ඔයා මේකට කොන්ත්‍රාත් එක ගත්ත මොන දේ මතද? එතකොට දුම්රිය අධිකාරිතුමා කියනවා, ස්ටේෂන් මාස්ටර් කියනවා මම දන්නේ නැහැ මේකේ තේරුම. මේ ඇවිල්ලා කට්ටියක් වැඩ කරලා නම් මම එච්චර දෙනේ කරන්න තියෙන වැඩේ මොකද්ද? BOQ එක මොකද්ද? කොන්ත්‍රාත්කාරයා මොකද්ද කියන එක මම දන්නේ නැහැ. එතකොට PRD එක කැඳෙව්වා මන්ත්‍රීතුමා. PRD එක කැඳවල ඇහුවා මේගොල්ලෝ කියනවා අපේ ලොකු කට්ටිය අස්සම් කරලා තියෙනවා කියලා කියනවා. අපිට මේ වැඩේ කරන්න දීලා තියෙනවා. අපි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේකත් අර ගිනුමල බැර වෙයි. ඔව් පළත්. ඔව් ඊට පස්සේ ඒගොල්ලන්ගේ කට්ටිය කියනවා මේ
මේ නෑ නෑ බුදුන් පෞද්ගලික කොන්ත්‍රාත්කාරව පස් දිනකට මේක බාර දීලා තියනවා කියලා. ඒ කියන්නේ 3 දිනෙක් කොන්ත්‍රාත් පහකට බාර දීලා තියනවා කොන්ත්‍රාත් වශයෙන් මේ පෞද්ගලික. ඒක විධිමත් ටෙන්ඩරයක් කරලා නැහැ. ඔගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත් මේක නතර වෙලා තියෙන නිසා අපි අහුවා අපිට මේ අන්තරාදායි කොටස විතරක් ඉවර කරන්න බැයිද ඔය කොන්ත්‍රාත්කාරවන්ට එක්ක අහුවෙලා. දැන් ජනතාව අනතුරේ ගම්පහදුම් ගියපොලේ. ඒ කොයි කෑදද මේ ප්ලැට්ෆෝම් එක 3 වෙනි ප්ලැට්ෆෝම් එකේ කෙරුවල. ඒතර අහුවා මේ අය මේ PRD එක කියනවා අනේ മന്ത്രിතුමා මේක කෝටි 18කට තමයි අපි මේක බාරගත්තේ. දැන් අවුරුදු එකමාරක් වෙනවා මේක හදන්න පටන් අරන්. අද වෙනකල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් සල්ලි දෙනවා කොට 7-5ක්වත් දීලා නැහැලු. ඒතර කොන්ත්‍රාත් කරුවා මේක නවත්තර දාලා ගිහිල්ලා. ඒතර මොකද දැන් ඒගොල්ල මේක කරගෙන ආවා කෝටි 18කට ගිවිසුම් ගත වෙලා. ඒ ගිවිසුම් ගත වීමත් නීත්‍ය අනුකූලද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව PRD කියන බස්නාහිර පළාත් සභාවේ මාර්ග සංවර්ධ අධිකාරිය. එයා කොහොමද මහාණ්ඩුවේ දුම්රිය පොලක් හදන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දුම්රිය අමතුමා මේව දන්නේ නැහැ. මොකද ආර්ථික කටයුතු අමාත්‍යාංශය තමයි දුම්රිය පොල හදන්න පටන් ගන්න තියෙන CGR එකේ ඔච්චර ඉංජිනේරු පද්ධතියක් කණ්ඩායමක් ඉන්නේ නැද්දි ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ බැසිල් රාජපක්ෂ මහත්තයා මැදිහත් වීමෙන් තමයි මේක හදලා තියෙන සල්ලි දෙනවයි කියලා තියෙන. නමුත් අවුරුදු එකමාරක් වැඩ කරලා 7-5ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවලත් නැහැ. එතකොට නවත්ලා ගිහින් ඒක අපි ලොකු සමායන් පොඩි. ඒත් ඇත්තටම එහෙම වැඩක් කරලා තියෙනවා නම් ඒ අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් ගතේ විත් උදුවේගේ වගකීමක් නේද මේ මුදල් කොටස් වශයෙන් ලබා ගැනීම. ඇත්ත වගකීමක් තමයි. නමුත් මේගොල්ලෝ කියන්නේ දැන් මේ අධික බලයන් එක අපි කිව්වේ ඒකාධිපති බලය. අපිට යහපාලනය ඕනුනේ මේ මෙතුමා කියන ප්‍රශ්නේ හරි. ඒ කියන්නේ අපිට යහපාලනය රට අවශ්‍ය උනේ මේ හින්දා. මොකද මේ ඒකාධිපති පාලනේ එක දුරකටෙන් හදපම් මේක කිව්වහම රජයේ නිලධාරියා හදන්න ගිහිල්ලා අමාරු වෙලා තියෙන අද ඒ කොන්ත්‍රාත් ඒ PRD එකේ ඉන්න ඉංජිනේරු මහතුරු අපි ඉස්සරහට අවිලා දැන් අඬනවා අනේ මන්ත්‍රීතුමා අපිය බේරගන්න. දැන් අපි මේ කෝටි 18ක් වියදම් කළා අර මිනිස්සු දැන් අපිට නඩු දායි. දැන් අපිට නඩු දාන්න යන්න ලියවිල්ලක් නැහැ අපි ගාව. නඩුවක් දාන්න ගිවිසුම් ගතලා ඉතින්. ඒක තමයි. දැන් ගිවිසුම් ගතුම නඩු දානවා. නමුත් මේ ගිවිසුම නීත්‍ය අනුකූලද? දැන් හිතන්නකෝ දැන් රජයේ නිලධාරියෙක් ඒක තමයි. මේකත් තියෙනවා. වගකීමක් තියෙනවා. දැන් වැඩිය තියෙන්නේ මේ හැම දෙයම දේශපාලනඥයා කරලා බලය පාවිච්චි කරලා අන්තිමට අහිංසක රජයේ නිලධාරියව තමයි කොටු වෙලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් රටේ උදා වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න. දැන් මාර්ග හැදුවා. දැන් ගම්පහපුතුමා දන්නවා බොල්ලතේ ගන්නේ මුල්ල මාර්ග මේවා හදලා. මේවා හදලා දාලා ආණ්ඩුව වෙනස් වුණා විතරයි මේකට දමලා ගාලා ගිහිල්ලා. ඇයි? හොයලා බැලුවාම 2014 ගෙවන්න ඕනේ සල්ලි ටිකවත් ගෙවලා නැහැ. නමුත් අර දැඩි හස්තයකින් මේක ක්‍රියාත්මක කරනකම් බයට වගේ තමයි වැඩ කරලා තියෙන්නේ. නමුත් අපි ඒක කොහොමද මන්තුමා එහෙම බයට වගේ නෙමෙයි මං හිතන්නේ දිගින් දිගමට මේ පාරවල් මාර්ග හදපු උදවියට දිගින් දිගමට වැඩ එනකොට මං දන්න විදිහට ඒගොල්ලෝ මේක රොටේෂන් එකට වැඩ කරගෙන ගියා. මන්තුමා ඔබයි මමයි දෙන්නම ඉන්න ගම්පහ. වැඩේ හොඳට කෙරුණා. නෑ මම කියන්නේ දැන් එකක් දැන් ගම්පහ දුම්රියපල ගන්නකො අද හැබැයි වැඩේ හොඳයි නේ. දැන් ඔබතුමා මේ හොඳයි කිව්වට දැන් මෙතන ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ මේ වැඩේ කිරෙන්නේ කෝටි 18කට මේ වැඩේ හරිද කියලා. මම ඒක ගැන කියන්නේ. මම දැන් කෝටි 18කට මේ වැඩේ ප්‍රශ්නයක් දැන් අපි දැක්කොත් වැඩේ හොඳයි. කෝටි 3කින් විතර ඉවර කරන්න පුළුවන්. මම මිල ගණන් කියන්නේ නෑ. කෝටි 3කින් විතර ඉවර කරන්න පුළුවන්. කෝටි 18ක් කිව්වනම් ඉතින් ඒක ඔබතුමාලා බලන්න ඕනේ. කෝටි 3කින් විතර ඉවර කරන්න. නමුත් මන්ත්‍රීතුමා දැන් අවසාන වශයෙන් දැන් මේ ජනාධිපතිතුමාට ඡන්දි දීපු ඒ කොන්ත්‍රාත්කරුවන් ඒ සේවකීන් ඒ කම්කරුවන් ඔවුන්ගේ අසරණභාවයට පත් වෙලා තියෙනවා. ඒ මේ වැලැත්ති දෙක සම්බන්ධ කරලා කියන දැන් අපේ දැන් ප්‍රශ්න ආපු මහත්මයා කියන කතාව ඇත්ත. ඒ අය අසරණතාවයට පත් වෙනවා. දැන් අපිට ප්‍රශ්න තියෙන්නේ මේක දැන් මහම දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය හැදුවේ මෙතෙක්කල් CGR එකෙන්නේ. ඒ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කොන්ත්‍රාත්කරුවන් කැඳවලා විධිමත් වැඩපිළිවෙලක් තුල මේක සිද්ධ වුණා. දැන් මේක විධිමත් වැඩපිළිවෙලක් නැතුව ආර්ථික කටයුතු අමාත්‍යාංශයක් හදාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉස්පිරිතාලේ හැදුවේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන්. අධ්‍යාපන කන්තෝරුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉස්කෝලේ හැදුවේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය. මහමාර්ග දෙපාර්තමේන්තුවේ පාර හැදුවෙත් ඕකේ. බලපුවාම එක පුද්ගලයෙක් අන්න එතන මේ ප්‍රශ්නේ එක පුද්ගලයෙක් එක පවුලක් වටා ගොනු වෙච්චි වැඩපිළිවෙලක්. මේ රටේ පොඩි බාධා කිරීමක් පොඩි ප්‍රශ්නයක් වෙලා දෙනවා. සමස්ත වෙලා දෙනවා මුදල්. නෑ අපි අහමු ඔබයි. ඔබ බාධා කරන්නේ මුදල. අයවැය මේක වෙන් වෙච්ච සමස්ත මුදල මේ පුද්ගලයෙක් වටා එක්කහු කළ අනිත් ඇමතිවරු සියලු දෙනා මුඩු බලාගෙන ඉන්නවා. නෑ එතන පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඇත්තටම ගමේ පාරවල් හදනවා නම් ගමේ සංවිධාන වලට දුන්නේ. ඒක බලාගෙන ඉන්නවා. නෑ නෑ ඔබතුමා කිව්වනේ මිනිනවා කියලා. නෑ නෑ ඔබතුමා සරත් ෆොන්සේකා කෙනෙක් මහත්තයා කෙනෙක් කිව්වේ එතකොට. නෑ මම සරත් ෆොන්සේකා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියපු කතාවක්. ප්‍රේම ඕති මම කිව්වා. ඉතින් ඔබතුමා කිව්වනේ මම එතින්ද කිව්වා මට මේ ලැබිච්ච ආරංචියක් කියලා. දැන් තමුන්ස් එහෙම කියන්නේ. මේකත් මට ලැබිච්ච ආරංචිය. ඒක මම කියන්නේ සර තමුන්ස් කියලා. මේක මට දැන් ලැබුව ආරංචිය. ඔව් අපිට ගහනවා. තමුන්ස් එහෙම කියා ගන්න අපි හිතා ගන්න. අප සාකච්ඡාවටම මට මොහොතක් දෙන්න විශේෂයෙන්ම මා සදහන් කළ යුතු නම් ගම් පාවිච්චියේදී සහ යම් කෙනෙකුට චෝදනාවක් කියලා කියන අධිකරණයේ ඉදිරියේ තිබෙන අධිකරණයේ ඉදිරියේ
තිබෙන යම් යම් කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමේදී කරුණාකරලා ඒ පිළිබඳව වගකීම සහිතව කතා කරන්න යම් කෙනෙකුට චෝදනාවක් එල්ල කරනවා නම් අධිකරණ ඉදිරියේ තියෙන කාරණයක් සාකච්ඡා කරනවා නම් අපිට කෙනෙකුට ඇඟිල්ල දික් කරලා කියන්නට බෑ යම් කෙනෙකු යම් චෝදනාවකට වැරදිකරුවෙක් වෙනතුරා අපට වැරදිකරුවෙක් වෙනතුරා අපට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ ඒ නිසා වගකීමෙන් අප මේ සංවාදයේ රැගෙන යමු මේක විද්වත් සංවාදයක් හැටියට සරණ මන්ත්‍රීතුමා උතුමාට අවස්ථාව ඔව් ඇත්තලම ඒ හා සම්බන්ධව ගත්තාම මේ රටේ ජනතාවට පාර බැහැල යන නිදැල්ලේ හැසිරෙන රෑ 11ට 12ට 1ට 2කට වෙනත් බටහිර රටවල් වගේ ශක්තිමත් රටවල් වගේ තැන්වල වගේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාව අද වාතාවරණය අපේ ගම්වල ඉස්සර රෑ 7ට 8ට යන්නේ නැහැ. ඒක දන්නයි දන්නව හොඳටම මිනිමනික වහලා ගහන්න ඕනේ නැහැ. ඒ නිසා මේ රටට සාමය ලබා දුන්නා, නිදහස ලබා දුන්නා, මේ රටේ ජනතාවට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික ආකාර ලබා දුන්නා. ඒ වගේම තමුන්නාසේ කතාවේදී මේ මම කියන කතාව අරගෙන කියන්නේ. ඒක කිසිම මම විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මුළු පවුලම හොරකම් කළා කියලා. දැන් රාජපක්ෂ පවුලේ අපි ගත්තොත් අපි දන්න ඉතිහාසයේ ඩී.ඒ. රාජපක්ෂ, ඩී.එම්. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, එතකොට ලක්ෂ්මන් රාජපක්ෂ මේ ආදි වශයෙන් පවුල් බැසිල් කියන්නේ බැසිල්ලා කියන්නේ මහා එන්නේ අවශ්‍ය තැනට මම කියනවා මහා නම්බුකාර විදිහට මේ දේශපාලනය කරපු පවුලක් ඉස්සලා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා මේ දේශපාලනයට ඇවිල්ලා විශාල ගමනක් ආපු දේශපාලන නායකයෙක්. ඉතින් එතුමාට හුඟක් අධ්‍යක්ෂින් ප්‍රාසියක් තියෙනවා. ඉතින් එතකොට ඒ පවුලේ අයට බණ්ඩාර නායක මැතිණිය තමයි චමල් රාජපක්ෂ මහත්තයාට නාම යෝජනා දුන්නේ. ඒක වරදවා තෝරගන්න එපා. එතකොට ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ එතුමා මේ රටේ රාජ්‍ය නායකයා වුණාම එතුමා තමගේ සහෝදරයා දැම්ම බැසිල් රාජපක්ෂ මහත්තයාව. කවුරුත් දා පක්ෂ විරුද්ධුන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා මේ ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමාගේ සහෝදරයා දැම්මා. හැබැයි අද ඔය කතාව කිව්වට ඔය උදවිය කවදාවත් මේ යුද්ධය අවසන් කරන වෙලාවේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ යම් කිසි විදියක මේ යුද්ධය අවසන් කරන වෙලාවේ සහෝදරකම හිතවත්කම ලෙන්ගතුකම ගන්න කටයුතු කරපු වෙලාවේ ඔය කවුරුවත් කතා කළේ නැහැ. එදා කරුජයසූරි මහත්තයලු කණ්ඩායමක් 1000 දෙනෙක් ආවා. ඇවිල්ලා මොකද්ද කළේ? ඒ යුද්ධයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන සහාය පාර්ලිමේන්තුවේ ලබා දුන්නා. ඉන්පස්සේ ඒගොල්ලෝයි නැවත කියලා වාදී වුණා. හරි ආරක්ෂක ලේකම්තුමාට එදා ඔය කතා කරන සමහර උදවිය එදා දෙවියෙක් එහෙම නැත්නම් මේ රටේ මේ ආරක්ෂක බටේ මෙහෙම ශක්තිමත් නායකයෙක් කියලා එදා කතා කරපු උදවිය අද බලනවා. අපි දන්නවා සමහරලා නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට මම ඉන්න කාලේ මට ආරක්ෂක ලේකම්තුමා දුරකථනයට ගන්න බැරි වෙච්ච අනන්තය අප්‍රමාණයි. හැබැයි අපි ඒවට දුකටපත් වුණ නැහැ, වේදනාවටපත් වුණ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් පරම සේවයක් කරපු දෙයක් මම නංගන් වලින් කියන්න කැමති නැහැ මැතිම තුරුන්ගේ ඒ නිසා විශාලසේ යම් කිසි තැනක වැරද්දක් තියෙනවා අපි දන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටේ විශාල සංවර්ධනයක් සඳහා අපිට ශක්තිය දුන්නා හැබැයි මේ රටේ ජනතාව හම්බුන්නේ නැහැ මැතිම තුරේ කියන දේ අහුවේ නැහැ කියලා මැතිම තුරු කියනවා සමහර වෙලාවට මට මගේ දිස්ත්‍රික්කයේ එතුමා හම්බෙන්න මට ශක්තිය ලැබුණත් පළාත් පාලන මන්ත්‍රීවරයෙක්ට පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට ආසන සංවිධායකවරයෙක්ට එතුමා මුණ ගැහෙන හැම නමුත් ජනාධිපතිතුමා අතිකරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා දුරකථනයෙන් කතා කරන්න පුළුවන් කියලා ගමේ මිනිස්සු කියන්න පටන් ගත්තා. ඊයේ නුගේගොඩ රැස්වීම තිබ්බා. අපිද කිව්වේ නුගේගොඩ රැස්වීමට මහින්ද රාජපක්ෂ ඕනේ කියලා. මේ රටේ ගමේ මිනිස්සු අපි බස් දුන්නද? අපි යාන වාහන දුන්නද? අපි අතින් සල්ලි දුන්නද? මමත් ඇවිල්ලා නිකන් හිටගෙන බලාගෙන හිටියා. මේවා නිකන් ආවට ගියාට කියන්නේ මම තමුන්නාසිරට කියනවා තමුන්නාසිරට පුළුවන් නම් මේ වගේ දැවැන්ත රැස්වීමක් කරලා තමුන්නාසලගේ මතේ ජන හඬ පෙන්ලා මේ රටේ ජනතාවට පෙන්වන්නකෝ. ඒක 160 දෙයක් පෙන්වුවේ ජනතාව. 160 දෙකක් පෙන්වුවා ඡන්දෙදි. හරි ඕක මේ බලන්නේ නෑ ඡන්දෙ වෙන. අපේ පිහිටෙන් ආණ්ඩුව කරනවානේ. කොහෙද අපි උගලේ පිහිටි? මොකක් නැත්තම් මොකද අපි උගලගේ මහලේකම් තුමාව පක්ෂෙන් එලෙව්වා. මහලේකම් නායකයා කිව්ව නිසා අපි මේක කරන්නේ. අපි කැමැත්තෙන්ද කරන්නේ? අපේ නායකයා කියන නිසා මේක කරන්නේ. කරන්න දෙයක් නැතිකමඩ කරා. අනේ කරන්න දෙයක් අපිට වැඩක් නෑ තමුන්නාසලට වගේ. ආ තමුන්නාසලට වැඩ දිනවනේ. මේ අපිට වෙන වැඩක් නැති වෙනවා. ආලේ ෂෝකේ අනේ අපි දන්නේ නෑ ආන්නේ. 70කට මෙන්ෂන් නැති වෙනවා. මේගොල්ලොන්ට මේ බලේ නැතුව නිකන් දොඩොන මෙව නිකන් ණයට ගත්ත පොලියට ගත්ත ආණ්ඩුවක් නෝක. පොලියට කෑ ගහන්න ඕනේ මාස තුනෙන් පොලිය ගෙවන්න වෙනවනේ මේ රටේ ජනතාවට. මිනිස්සුච්චර මෝඩ නෑ. ඔව් මිනිස්සු මෝඩ නැද්ද කියලා බලාගමුකෝ අපි. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඩී.එස්. සේනාග මහත්තයා අස්සයාගේ පිටින් බැටලා මලේ මම දන්න විදිහට ඩඩ්ලි සේනාග මහත්තයා හෘදේ වස්තුවේ සම්බන්ධව ආපු ගැටලුවක උඩ මලේ බණ්ඩාරනායක මහත්මයාට වෙඩි තියලා මැරිවේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා මහපාරේ බෝම්බයකට මලේ අර නායකයෝ මොකද්ද ඒකේ සම්බන්ධ මම කියන්න හදන්නේ නෑ සම්බන්ධ මොකද්ද නෑ ඉතින් මේක
එහෙම නායකයෝ සිරිමා බණ්ඩාරනායක මැතිනි කොහොමද මලී අසනීප වේලාම අලියට කතරේ ගහලා අසනීප වේලාම අලියට කතරේ ගහන්න ගොන්නද අලියට කතරේ ගහුවාද කියලා මම පෙට්ටි දිහා බලලා මම කියන්නේ ඔයා පෙට්ටි දිහා බලලගෙන පුතාට ජනගියන මෙච්චරයි ඒක නිසා අර බණ්ඩාරනායක මැරුණාම අතට ගලන්න ගිහිල්ලා ඒ නායකයෝ මැරුණාම රටේ මිනිස්සු වැළපුණා කෑවේ නැහැ සමහර හැබැයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මැරුණාම පාරේ කිරිබත් කෑවා බට්ටෝ දැම්මා රජින දැම්මා සමහර ඒක එක්ක කියලාගේ හැටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලක්ෂ 4000 වාරෙන් කියලා චොප්පර් එක අනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ චොප්පර් එකක් ඉල්ලගත්තම කියමුකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා නොදී ඉඳ තිබ්බනේ එන රනිල් වික්‍රමසිංහ මහත්තයා නොදී ඉඳ ඒක මනුස්සකම දිනුවා මනුස්සකම දුන්නා ඔය චොප්පර් එකේ ගියා කියමුකෝ අපි දංගල්ලට හැබැයි මේ රටේ ජනතාව අද ලක්ෂ ගානක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලන්න යනවා ලක්ෂ ගානක් ඔව් තමුන්නාසල යන්නේ නැති එක කීයක් හම්බෙන්න පුළුවන්ද ඇත්ත ලක්ෂ 20ක් ඉතින් ගිහිලා තියෙනවා ඔව් ලක්ෂ පැය 8ක් ඇතුළත කොච්චර අවසර මම තමුන්නාස දන්නවද ඩී බස් එක කොච්චර දාන්න පුළුවන්ද කියලා කියන්නකෝ කීයක් තමුන්නාස මන් දන්නේ ඔබතුමා නෑ නෑ මම දන්නේ නෑ මම දන්නේ නෑ ඔබතුමානේ දැන් කියන්න තර්කේ ගොඩ නැගු බස් ගානයි බස් වල නම්බර ගානයි ගහපු ඩීසල් ගානයි එහෙම නැත්තම් ගිය ප්‍රමාණය ලක්ෂ ගණනක් ජනතාව ගියා ඒකේ ප්‍රතිඵලය තමයි යෙදිබ්බේ හැබැයි ඒකද පෙරදු ජනතාවගේ අවශ්‍යතාවයක් තියෙනවා ඒකද පෙරදු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ නැවතත් බලයට ගෙනල්ලා මේ රටේ තියෙනවා බෙදුම් වාදයේ ත්‍රස්තවාදයේ උඩට එන එක නවත් දැන් තමයි ෆයිල් හංගන්නේ ඉඳන් බෙදපුවාම අපි බලා ගන්නකො වැඩේ ෆයිල් හංගන්නේ තමුන්නාසලා තව ටික දවසක් ඉන්නකෝ දැන් උතුරු පළාත් සභාවේ යෝජනාව සම්මත කරගත්තනේ ඒ වගේම මේ මාර්තු මාසේ ගේන්න තියෙන ප්‍රතිපලයේ සැප්තැම්බර්ට කල්ලාගත්තේ තමුන්නාසලා දන්නවනේ මෙහෙ මැතිවරණයක් ආවොත් මේ ප්‍රතිපලය මොකද්ද කියලා. ඒ නිසා තමුන්නාසලා මේව හොතට හිතන්න. අපි પાස්පෝර්ට් එක හරිය પાස්පෝර්ට් එක හදාගන්නද මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගේන්නද? මොකද પાස්පෝර්ට් අරන්නේ? බුදු මගේ තහනම් වුණ પાස්පෝර්ට්. මගේ උසාවි මම එකක් කියන්නකෝ තමුන්නාස ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ. මට අල්ලා සහ දූෂණයකේ මම අධිකරණ සභාවේ මේ කියන මම මේ කියන්න ඕනේ මට මේ කියන්න ඕනේ මම සංවල් උත්තර මල්ලේ සභාපතිවරයා හැටි ඉන්න කාලේ මට ප්‍රවර්ධන වැඩසටහන සඳහා මට තියෙන බලයත් එක යම් යම් කිසි රුපියල් මුදලක් 2500 5000 මේක දැම්මේ එක්සත් ජාතික පක්ෂයෙන් නෑ ඔන්න තමුන්නාස පටල ගන්න එපා මේක දැම්මේ අල්ලස් එකට හිටපු සභාපතිතුමා හරිද ලියනගේ කියලා මහත්තයෙක් මේක මම මේක කෝප් එකේ වෙනම අහලා තියෙනවා එතකොට හැබැයි මේ අල්ලස් සහ දූෂණයකට දාලා මේ සම්බන්ධව මට පරීක්ෂණ කරනකොට මම සම්පූර්ණ නිදහස් වෙලා තිබ්බේ. හැබැයි මේ මාසේ 15 වෙනිදා ගිය මාසේ 15 වෙනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආපු ගමන් අධිකරණයට දැම්මා. මම අදත් කියන්නේ මේක අධිකරණයට දාපු එක හොඳයි නැත්නම් වෙනව පටලන්න පුළුවන් එකට තමයි. ඒ නිසා දැන් අධිකරණයේ එක නිසා මම වැදගත් විදියට ගිහිල්ලා ඒකට මුහුණ දීලා තියෙනවා. මගේ પાස්පෝර්ට් එක ඉල්ලුව කොරියාවේ යන්න වීසා ගහලා තියෙන වෙලාවේ කොරියන් වීසා ගත්ත එක මම දුන්නා. තමුන්නාසලට එක් එක් කියලා කියන කතන්දර වලට අහලා බලලා උත්තර දෙනවට වඩා මේක සිතේ නිසා මේක අධිකරණය හරහා යනවා තමුන්නාසලා ගාව ගන්න එපා ලොතරැයි මල්ලේ සිද්ධිය ඒක දාගත්ත වෙන කෙනෙක් ඉතව තියෙන කප්පන් චෝදනා ගැන පුතුමා එක් එක් කෙනා එක එකව කියන උසාවියකට ගිහිල්ලා ඇයි මෙතුමා නැත්ද දන්නේ දැන් තමුන්නාසෙ ගිහිල්ලා ඊයේ පෙරේද මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අසපුවක් කියලා බැලුවේ අර බෝධාගම චන්දිමහන් තමුන්නාස ජනතා මුදල් වලින් හදපු දෙයක් කවුද කියන්නේ ඒක බෝධාගම චන්දිමහන්ව කතා කරලා බලන්නකෝ Facebook එකේ තිබුණා Facebook එකේම තමයි තමුන්නාස ලොකු වෙලා තියෙන්නේ බෝධාගම චන්දිමහන් අගෞරව කරන්න එපා ඒක රටේ සල්ලි ජනතාවගේ සල්ලි තුන්දෙනෙක් විතර භාවනා කරන්න නෙමෙයි ජාත්‍යන්තර ආධාරමේ අපේ බෞද්ධ කඩවල ගේන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ලැබිච්ච ආධාරවලින් ඒක හදනවා ගමේ මිනිස්සු මෙතුමා වට කරගත්තා මොකටද වට කරගත්තේ වට කරගත්තේ ඔබතුමා මොකද්ද කරන්නේ කියලා බලන්න ඔබතුමා රැඳේ වාඩනා මේක කිව්වා කළු මැදිරිය කිව්වා කළුවර කිව්වා බාත්รูම් එකට ගිහිල්ලා බැලුවා නිවට විදිහට හැසෙන්නේවා මන්තුමා ඇයි පොලිසිය සිවිල් ආරක්ෂක මතට මට පොඩක් බලන්න මට චෝදනා තමුන්නාසේ වෙන මාධ්‍යාත්මක එක නෑ තමුන්නාසේ මොකක්ද කියලා ගියා බලන්න හෙලිකොප්ටර් එක නවත්තන්න පුළුවන් එතන එතකොට එතන ඉල්ල කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුන්නාසේ බොරු කියන්නේ බා මේ භාවනා කරන භාවනා මාධ්‍යස්ථානේ එතන නිදන් හාරලා තියෙනවා කියලා ආරංචි තියෙනවා මේ මාධ්‍ය මන්තුමා තමුන්නාසේ හොඳටම දන්නවා යාකට හෙලිකොප්ටර් වාහන වේ කියලා ගල්ලස්සේ හෙලිපැඩ තියෙනවා කොහෙද දෙයියේ නෑ නේ තමුන්නාසේ මේ යන වාහනේ උඩට යනවා කියලා කියන්නේ මම කියලා උඩට යනවා කියලා හෙලිකොප්ටර් එක වාහන්න පුළුවන් හෙලිපැඩ එක මම දන්නවා යාකොඩ 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 ගන්නේ මෙයාගෙන් ඔබතුමා දැන් වග කීම කියන්නේ මේ ජනතාව බලන් ඉන්නවා ඔබතුමා කියන්නේ එතන හෙලිපැඩ බාන්න පුළුවන් තැනක් තියෙනවා නේද මේ මම එහෙම කියන්නත් විදිහක් නැහැ තමුන්නාසේ තමුන්නාසේ කියන්නවා මෙයා කියන්නේ මම කියන එහෙම කියන්නවත් විදියක් නැති මේකට ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ නේද ගියේ බලන්න ඔක්කොම දාගෙන ඉන්නේ වා එකයි නේද 60 දෙනෙක් දාගෙන වරායේ ගල් ගෙනල්ලා
මෙතුමාට යන්න අයිතිය තියෙනවා. තමුන්නාසල මොකක්ද තියෙන අයිතිය එහෙම කිසක්. තමුන්නාසල ඕල ගෙදරට යන්න පුළුවන්. මට මම මහජන නියමිතේ හැටියට. පක්ෂයේ යහපාලන නෑ මේකේ පක්ෂ හැමදාම නටන්න හම්බෙන්නේ නෑ. හොරු අකමැති හොරුන් අල්ලනවා. ඒයි මොකද අපි කැමති? තමුන්නාසල අපේ චෝදනා තියෙනවා දාන්න දෙන්න. දාන්න ඔප්පු කරන්න. යන්න දෙන්න අපිට. බෝදාගම චන්දිම හාමුදුරුවෝ අපි අවසන් කරමු කාලය අවසන් වෙනවා. ඉතින් පොයි දවසේ මට යන්න බැයිද එතනට? නෑ ඔබතුමා එහෙම බලෙන් යන්න ඔබතුමා දොරේ ළඟ. හවුද බලෙන් යන්නේ? මොකක් නැද්ද එතන නිලධාරිය මට කිව්වා. හවුද කියන්නේ? හවුද බලෙන් ගියේ? තමුන්නාසල එහෙම මම කිව්වේ මේක මම අද පොයි දවසේ මට යන්න බැහැ. මේ පන්සල් ඕනේ නෑ. පල්ලිය ඕනේ නෑ. මන් දන්නේ මේ හොරකම් අල්ලනකොට මෙච්චර බයයි කියලා. මොකක්ද ඔයගේ තිබ්බ හොරකම කළු ගන්න බය මොකද? නෑ බය නෑ එහෙම යන ක්‍රමයක් තියෙනවද? මොකද්ද කියලා බොරුනේ කිව්වේ. මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ භාවනා කරලා උදේ පාන්දර 6ට එනවා. ඉතින් එතන ආයේ නැත්තම් හාඳුරු නැතුව එතන සිවිල් ආරක්ෂක බලකායකත්වය තමයි කිව්වේ. හොඳයි. එතන ඉන්න අය කිව්වේ. අපි අපි අවසන් කරමු සරණ මන්ත්‍රීතුම අවසන් කරමු. යම් ක්‍රමයකට තමුන්නා මේක ගැන චමිල් තරංග මහතා හෝමාගම සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්නය මුකරන්න ඉක්මනින්. මම අජිත් මහනම්පෙරම මන්ත්‍රීවරයාට කතා කරන්නේ. ඔව් අහන්න. මම මේ පුද්ගලික අංශයේ සිවිල් ඉංජිනේරුවරේ. අපි මේ සැරේ අලුත් වෙනසක් කරන්න හංසයාට චන්දදීපකේ පුරෝගාමි විදියට අපි සමාජ ජාලාවෙත් බැටවලින් අපේ දන්නේ සෝතුන්ට ප්‍රචාර කරලා අපි යම්කිසි කාර්යයක් කරා. නමුත් අයවැයෙන් හෝ කිසිම දෙයකින් පුද්ගලික අංශයට පරිවැඩීමක් හෝ කිසිම දෙයක් යෝජනා වුන් නෑ. ඊට අමතරව පසුගිය රජයෙන් යෝජනා කරපු කිසිම ව්‍යාපෘතියක් ආරම්භ වුන් නෑ මේ වෙනකොට. ඒ ඔස්සේ පුද්ගලික අංශයේ තියෙන රැකියා ප්‍රමාණය සෑහෙන දුරට අඩු වෙගෙන දැන් දැනටම 10,000ක් විතර ප්‍රමාණයක් එළියට මේ කියන්නේ රැකියා අහිමි තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහරට තව මාස දෙකක් විතර නව ව්‍යාපෘති ආරම්භ වුනේ නැත්නම් සෑහෙන ලක්ෂයක් එකමාරක් විතර මිනිසුන්ගේ රස්සා නැති වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා දැනටම. එතකොට දැන් මම ඔබතුමා අහන්න කැමතියි ඒ අලුතින් ව්‍යාපෘති දෙනවද දැන් යම් අක්‍රමිතාවක් ඒ වගේ වෙලා තියෙනවා නම් ඒවා විසඳලා හෝ හැකික්මනින් රස්සා දෙනවද? මොකද අපි යටතේ වැඩ කරන ගොඩාක් සම්කරු සේවකයෝ එහෙම ඒගොල්ලන්ගේ සිංහල අවුරුද්දට වැඩ මේ කරන්න බලා ඉන්නේ මේ පෙබ්‍රවාරි මාර්තු පඩිවලින්. නමුත් මේ වෙනකොට මේ රැකියා හිමිවීම තුළින් චමිල මහත්තයාට පළවෙනි පිස්තුතිවන්ත වෙනවා යහ පාලනයක් උදෙසා තමුන්ගේ 40,000කින් ජයග්‍රහණය කරන ආසනේ 4,000කින් ජයග්‍රහණය කරේ. දැන් ඉතින් අපිට පේනවානේ පැහැදිලිවම අක්කර 1000 දෙනකොට මොකටද ඡන්ද දුන්නේ කියලා. මොන දා දෙනුනේ? අක්කර 1000 දැන් හෙටයින් ඉඳන් බෙදනවනේ උතුර සහ නැගෙන හිර. අපි බලාගමුකෝ මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා ඉන්නවා. අර එළුවගේ මොකක්ද එක වැටෙන කලබල බලන්න. තමුන්නාසේලා අපි දන්නවනේ ජනාධිපති දෙන්නේ. කෝලික දේවස්ථානයේ අගතරතුමා. ඒ කියන්නේ මේ වයින්නේ මේ ජනාධිපති ජෝසප් ඇතතුමා. මේ වයින්නේ ඔබතුමා සභාපති ජනාධිපතිතුමාගේ මම දැක්ක පත්‍රයේ ඉල්ලීමක් කරලා තියෙනවා. දේශපාලන සිරකරුව නිදහස් කරන්න කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ මේ පත්‍රයේ මම දැක්කා අවුරුද්දක් යනකම් මේක නිදහස් කරන්නේ නැහැ කියලා තිබ්බා. අපි ඒකන තාම අපි කාලේ දෙමු ජනාධිපති. තමුන්නාසලා කලබල වෙන්න එපා හෙවට. මේ ජනාධිපති කියන්නේ දැන් බයින තමුන්නාසලා අපි ඒකයි මං කිව්වේ. ඊළඟට මේ අපේ ජනාධිපති රතුපස්සලා අනවශ්‍ය බාධා කිරීම නැතුව අනවශ්‍ය මම තමුන්නාසලා බාධා කරේ නැහැ. බාධා කරනවා බාධා කරනවා ඒක කිසි ගැටලුවකුත් නැහැ. රතුපස්සල සිද්ධියේ වතුර හොඳ නැහැයි කියලා මේ ඒ ගමේ අය කිව්වා. ඒක පිළිගන්නවා. මමත් පිටියේ මතේ හිතපු ජනාධිපතිවත් මට කිව්වා මේක ඇත්ත තත්ති කියලා හොයලා බලන්න කියලා. හැබැයි ඒ වෙලාවේ මේ ඒ ආයතනයේ වෙළඳ බලපත්‍රය දෙනකොට PHI මහත්තයා මේක සනාථ කළා 2013 මට මතක හැටියට 3 වෙනි මාසේ 14. ඒ වගේම MOH ඔෆිස් එකත් මේක සහතික කළා. ඒ අනුව පළාත් පාලන ආයතනයේ සිද්ධ වුණා මේකේ වතුර හොඳයි කියලා දෙන්න. ඒ අනුව කර්මාන්තශාලා වැඩ කරන් ගියා. මම පාර්ලිමේන්තුවේ වෙනම කතාවක් කළා. මම මුකුත් වෙන මුකුත් කියන්නේ නැහැ සම්න්නත කලබලෙන්න එපා. මම මේ කියන්නේ වෙච්ච සිද්ධිය. හැබැයි මේ සිද්ධිය වෙලාවේ ආරක්ෂක ලේකම්තුමා සියලු පාර්ශ්වයන් කැඳවලා එදා ආරක්ෂක ලේකම්තුමා කිව්වා මේ විදියට මේ වැට්ටි කරන්න කියන පණිවිඩය එන්න හම්බුන්නේ නැහැ ඉඹුල්කොට්ට. ඉඹුල්කොට්ට එනකොට බැලුම්මහර හන්දියේ
යම් කණ්ඩායමක් අපි පැහැදිලිව කිව්වොත් ජනතා විමුක්ති පෙට සම්බන්ධ කණ්ඩායමක් මේක උසිගන්නලා වයසක අම්මලා තාත්තලා කොළඹ නුවර පාට ගෙනල්ලා පාර වහන මට්ටමට ගෙනල්ලා මගී ජනතාවට යන්න බෙන්න බැරි තත්ත්වයකට ඇති කරනකොට හමුදා විසින් යම්කි සිද්ධියක් වුණා කියන එක විශ්වාස කරනවා. අපි අදත් කියන්නේ ඒ වැරදි වැඩේ කරපු නිලධාරියෙක් ඉන්නවනම් අපි හෙව්වේ නැහැ කියමුකෝ. හරි තමුන්නාසේ අපි හෙව්වේ නැහැ. හරි අපි ඒක අපි විශ්වාස කරමුකෝ. හැබැයි තමුන්නාසේලේක හොයලා ඒ වැරදි කරුවට දඬුවම් දෙන්න. ඔක ලෙච්චර කලබල කරගන්න එපා. අපි සාමාන්‍ය ජනතාවත් එක්ක ජීවිතේ උදුවි අපි දෙන්නම ඒ නිසා තමුන්නාසේලා ඒ විදිහට වැරදි කරගෙන යන එක කිසි අපි උපරිම සහයෝගය ලබා දෙනවා. අදත් අපි රත්තුපස්ස වලට ගිහිල්ලා ඒ ජනතාවත් එක්ක තමයි මේ මැටිවර්ණ සහ අනිකුත් සියලු කටයුතු කරන්නේ. ඒ වගේ අපි කියන්නට ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රන්ජන් රාමනායක මන්තුමා කිව්ව මේ කුඩු කාර්යෝ ඒ වගේම එතනෝල් කාර්යෝ කප්පං කාර්යෝ ඒ වගේම මිනිමරුව හැබැයි මන්ත්‍රීතුමා නියෝජ්‍යමත්තුමා සමාවෙන්න ඕනේ මේ රටේ මිනිමරුව පාතාලේ කියන නම අයින් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව කාර්යය අයිකමද කරන්න එපා එතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ පෝෂණය කරපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ හදපු වඩපු පුංචි කල් IRC කාර්යෝ ඔය කප්පන් කාර්යෝ මිනිමරුන් කාර්යෝ මේ රටෙන් සම්පූර්ණ මේ රටේ ජනතාව ඉල්ලීමලු මොකද නම කිවෙන්ද ප්‍රශ්න කරන්නේ ඔබතුමා අයින් කළා කිව්ව අදහස් කලේ මොකක්ද දන්නේ ගරු මන්ත්‍රීතුමා නෑ ඒ කියන්නේ ඒ වැඩ ඒ ක්‍රියාදාමය අයින් කළා දැම්මා නරකයි ඒක අවශ්‍ය නැහැ මරලා දැම්ම සුදු නෑ මම මරලා දැම්මනේ කවුද කියන්නේ එන මොන අයින් කළා කියන්නේ ඒක සුදුසු නෑ ඒ වැඩෙන් අයින් වෙන්න ඉතින් අයින්කද අපි කියන පාරේ යනවා ගෙදරට ගිහලා කිව්වා මැදින් එක්කෙනෙක් ගෙදරට ගිහලා කිව්වා අයින් වෙන්න එතනින් අයින් වෙලා යන්න මිනිමරුවෙට කිව්වා අයින් වෙලා යන්න කිව්වා එතන ඉතින් මිනිමරු අඟුලිමාලටත් අවවා දන් සාසන දුන්නා ඉතින් මිනිමරු මහින්ද රාජපක්ෂ දන්නේ මහින්ද රාජපක්ෂ රාජපතිතුමා දෙන්න ඕනේ නෑ ඒවට අවශ්‍ය උපදෙස් ටික දීලා ඒ ආරක්ෂක අංශාර ඒව කරම වෙන වරදක් මගේ නම කිව්වා නෑ එතුමා සඳහන් කරන්නේ එතුමා සඳහන් කරා එතුමා කියන කාරණා අයින් කළා කියන්නේ මොකක්ද තමුන්නාසේ තෝරගන්න පුළුවන් ක්‍රම තියෙනවනේ අපේ කරුණාකරලා අපේ මාතෘකාව තුළ තියෙනවා එතකොට මේ වැලිකඩ කට්ටිය වයින් කළාද කතා කරන්නේ වැලිකඩ කට්ටිය වයින් කළා තමුන්නාසලා මෙච්චර මේ බයේ කතා කරන්නේ මහින්ද රාජපක්ෂ කියන නමට චරිතයේට ඇත්තනම් බය මොකක්ද බය මිනිමරුවෙක් ඉන්න ඇයි කොහෙද ඔබතුමාට ඔප්පු ගන්න පුළුවන්ද මම ඔප්පු කරා ඔබතුමා කියන්න මහින්ද රාජපක්ෂ මහත්මයා ඇලිය ගොඩ ලසන්ත වික්‍රමතුංග තමුන්නාසේ ඔප්පු කරන්න පුළුවන්ද ඒවසේ හැබැයි මම මේක අධිකරණය මතා යන්න බැලුවා මට ගරු රජමතුමා අපි ඒ සටනට මෙතුමත් ඉන්නවා මිනිමරුවා කියලා මොකද මෙතුමගේ යාළුවෙක් නෑලියෝ නෑ යාළුවුමයි මේ කතාවයි වෙන කතාවක් නමුත් එහෙම එහෙම කතා කරන්න එපා තමයි වෙලාවේ බරපතලයි බරපතල දැන් මම මේ ගැන අධිකරණය මම කිව්වොත් එහෙම කොල්නාසේ කියනවා නම් එහෙම කියන්නේ මම කියන්නේ ඒ පරීක්ෂණ විමර්ශන 2009 ජනවාරි මාස සභාවන් සභාවන් මට මොහොතක් දෙන්න කරුණාකරලා මට මොහොතක් දෙන්න කරුණාකරලා මට මොහොතක් දෙන්න මම විශේෂයෙන්ම ඔබ සිව් දෙනාටම සරණ නමුත් ඒක උඩ නිගමනයකට නරකයි අධිකරණයක් වගේ ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ කාලේ මිනිමරුමක් වුණා නම් ඒකට එක්සත් ජාතික පක්ෂ රජය වග කියන්න ඕන ඒකට ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා වගකී යුතුයි කියලා මම එක්සත් ජාතික අපි කියනවා අපි ඒක අපේ ලායක එහෙම නැහැ එහෙම කියන්නේ කොහොමද තමුන්නාසේලා කෙලින්ම කියන්නේ මම ඒක අධිකරණය මම කියන්නේ ඕනම රජයක මම මෙච්චර විවාදයකට ගිහිල්ලා ඉන්නවා නම් මරණයක් වුණා නම් එක්නාලියෝගොඩගේ විඳ තාම දුක් විඳිනවා මම මෙච්චර විවාද කරලා තියෙනවා සසන්ත වික්‍රමතුංගේ පැටලිල්ලක් කරගන්න මම අධිකරණය ඉදලා කැමති වෙන්නේ නැහැ මොකද එක පාර්ලිමේන්තුවේ ඉන්නෝනේ අනිත් එක මේ රටේ ජනතාව අපි බැලිත් බලේ දේශපාලන සංවාදයේ සමග අප දෙවන සංවාදාත්මක වටයයි ආරම්භ සොදනම් වන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳවයි අද බලේ සාකච්ඡාව මේ දිනවල තිබෙනා වූ කාරණයන් පිළිබඳව මම නැවතත් මතක් කරනවා මේ සංවාදාත්මක වටය තුළ
කතිකයා මතු කරන කාරණාවලට අනික් පාර්ශවයට ප්‍රතිතර්ක මතු කරන්නට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න කරන්නට අවස්ථාව තිබෙනවා එෙහිදී ඒ ප්‍රශ්න කිරීම දැඩි බාධා ස්වරූපයෙන් සිදු වෙනවා නම් විනාඩි දෙකක නිදහස් කාලය ලබා ගැනීම අවස්ථාවත් අදාළ කතිකයාට තිබෙනවා කියන කාරණේ මතක් කරගෙන අප සූදානම් වෙන්නේ සරණ ගුණවර්ධන මන්ත්‍රීතුමාට හැරෙන්නට මේ පැත්තෙන් බොහොම කාරණා ගණනාවක් මතු වුණා අපට දුරකථන මිතුපුත් වෙන කුරුණෑගලින් අපට කතා කරනවා ප්‍රසන්න ප්‍රසන්න සුබ සන්ධ්‍යාවක් ආයිබන් සුබ සන්ධ්‍යාවක් ඔබේ ප්‍රශ්නයම කරන්න පුළුවන් ගරු ප්‍රසන්න ඇමතුමා මම මේ ඔබතුමාට කතා කරන්නේ ඔව් සරණ සරණ හිටපු ඇමතුමා මේ කියන්නකෝ දැන් ඔබතුමාලා ඊයේ පොඩි වැඩසටහනක් කරා ඉගේ කොට ඔව් කතා කරන්න ඔබ දිගටම ප්‍රශ්න අහන්න ඔබතුමාලා මොකද්ද මේ කරන්න හදන්නේ කියන්නේ මේ ජාතිවාදී ආලයක් නේද මේ ඇති කරන්න හදන්නේ ඊයේ ජාතික පොඩියයි සිංහ පොඩියයි සාමාන්‍ය දේශපාලඥයෝ වෙච්චාම මේ බෞද්ධ පොඩිය ගෙනල්ලා ඔතන මේ දර්ශනය කරේ මොකද්ද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ කියලා යන්නකෝ දැන් මේක අහන්නකෝ අපි ජාතික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි ඉතාමත් ගරු කරනවා නමුත් ඔබතුමාලා ඊයේ ජාතික පොඩියයි බෞද්ධ කොඩිය ගෙනල්ලා ඔතන මොකද්ද ප්‍රදර්ශනය කරා කියන්නකෝ එතකොට ඔබතුමාගේ ලංකාවේ හොඳයි හොඳයි ප්‍රසන්න මහතා දුර්ගත මාර්ගයේ යම් අපහසුතාවයක් අපිට මතු වෙනවා එතුමා මතු කරපු කාරණේ ඇත්තටම මේ ඔව් පැහැදිලිව කියන්න එතුමා මේ මං හිතන වෙන රැස්වීමක් බල්ලද කොහෙද මට පේන විදිහට මේ එතුමා එහෙම වෙන රැස්වීමක් බල්ල වගේ ඔබතුමාගේ කතාවෙන් හැබැයි අපි ජාතික කොඩිය මේ රටේ ජනතාව අරන් ආවා ලබාගත් නිදහස රකින්න කියන මාතෘකාව යටතේ ලැබූ නිදහස රකින්න කියන මාතෘකාව යටතේ ජාතික කොඩිය ගෙල්ලා ඒ ප්‍රදේශයේ ජනතාව ඇත්තම වනමන හිටියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රූපයත් ගෙලාම පින්තූරත් වනමන හිටියා ඉතින් මං හිතන්නේ ඒක ජාතිවාදී හෝ වෙන මුකුත් ගැටලුවක් නෙමෙයි මේ දේශපාලන වශයෙන් වෙච්ච අවශ්‍යතාවයක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් තමයි ඒ පක්ෂ හතරම එකතු වෙලා ඒ කටයුත්ත කළා ඊට අපේ පක්ෂ හතරට ස්තුති වෙනවා ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා ඒක බලපු ආකාරය සම්බන්ධව නිවැරදි කර ගැනීමට ඒ වගේම පරාජය අපේ මන්ත්‍රීතුමයි ඇමතිතුමයි දෙන්නම අනාගත ඇමතිවරුකුත් තියෙනවා ඉන්න නියෝජ්‍ය ඇමතිවරුත් ඉන්නවා පරාජය පිළිගන්න පුළුවන්කමක් අපිට හොඳට තියෙනවා සුදේව ඒ කියන්නේ අපි 1977 පරදුනහම අපි විශාල බලවේග වලට මුහුණ දීලා අපේ ජීවිත අපේ දෙමව්පියන්ගේ අපේ පාක්ෂිකයන්ගේ අපි බේරාගෙන ඒ පරාජය හොඳට අත්දැකීම් ලැබපු බුදවිය. අපි අවුරුදු 17ක් හිටියා විපක්ෂයේ. හැබැයි අපේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දා දෙකට තුනට කැඩලේ කාල පරිච්ඡේද තුල බණ්ඩාරනායක මැතිනිය පවා අපහස්තාවයට පත් වෙලා අපි හොඳ අත්දැකීම් ලැබ මම එක අත්දැකීමක් කියන්නම් මින්නේරිය අතුරු මැතිවරණේ SB විජේකෝන් මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් තරණ කරන වෙලාවේ මේක පරාජයක් නෙමෙයි කියපු එකයි අපි අහුවේ මේක පරාජයක් නෙමෙයි කියලා ඔබතුමා කිව්වා ඒක එක පරාජයක් තමයි මෙතන පැහැදිලි කරන්නම් එහෙනම් ඉතුරු ටිකක් දැන් ඇත්තම తాවකාලික පරාජයක් කියන එක අපි පිළිගන්නවා. අන්න හරියට ඒක අපි පිළිගන්නවා. ඒක తాවකාලික. ඉස්සෙල්ලා මම කිව්වා ඒක తాවකාලික. ඒ පසුබෑම. පරාජයක් නෙමෙයි. පරාජය කිව්වත් පසුබෑම කිව්වත් දෙකම එකයි. ඒක ඔයගොල්ලන්ට තීරණ විදිය වෙනයි අපිට තෝරගන්න විදිය වෙනක් කියලා හිතාගන්න. හැබැයි හොඳට මතක තියාගන්න අපි తాවකාලික කියන කෑල්ල දාන්නේ මොක් නිසාද? අපේ පක්ෂ සභාපති වර්තමාන ජනාධිපතිවරයා. ඕකේ අපිට හොඳට පැහැදිලි අහගන්න. හැබැයි ඒ ජනාධිපතිවරයාගේ පක්ෂය අටවෙනි දා ඉස්සෙල්ලා කිව්වා. හරි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා අපි කෙලිම වැඩ කළා අපි නැහැ කියන්නේ. අපි වැඩ කළා. අපි නැහැ කියන්නේ අපි මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බෙලා අපි අපේ ස්ථාවරය කිව්වා. අපි වැඩ කළා. එතුමා හොඳටම අපි වැඩ කළ බව. මන් නියෝජනය කළ අත්නගල්ල ආසනේ හිටපු ජනාධිපතිනිගේ ආසනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළා. ඒකම හැබැයි වර්තමාන ජනාධිපතිවරයා ගේ පක්ෂයේ සභාපතිවරයාගේ ජයග්‍රහණය එතුමා විසින් ඒක ඉෂ්ට සිද්ධ කරයි. ඒකයි මම කියේ తాවකාලික කියලා. අන්න ඒක හොඳට පැහැදිලි කරගන්න. සියලු දේ తాවකාලික අපි කිව්වත් ඒක තමයි. බලේ කියන తాවකාලික తాවකාලික හැමදේම తాවකාලික. తాවකාලික අපි ඒ දේ හැබැයි අපි ඒකෙදි පැහැදිලි වුණා අන්තවාදී ඡන්ද ප්‍රතිපලයක් එක තමයි අපි ඒ தත්තරපත් උනේ කියන එක. අන්තවාදී. හරිද? අපි ගම්පා අන්තවාදී ගම්පා ඉන්නේ කවුද?
ගයාපනේ අවුරුදු 20ක් ඉඳලා මේක දින ගැටලුවකුත් තියෙනවා. යාපනේ අන්තවාදීන්ට වැටෙන ඡන්ද ප්‍රමාණයයි ගම්සයට වැටෙන ඡන්ද ප්‍රමාණයට පරතරය 172,000යි. ඒක අන්තවාදී දන්නේ. වන්නේ දිස්ත්‍රික්කේ බුලත්කොළේටයි හංසයටයි වැටිච්ච ඡන්ද ප්‍රමාණය 1,20,000යි. නමුත් එතනදී යම් තර්කයක් මතු කරන්න පුළුවන් නේද? අවශ්‍ය නම් දෙමළ ජනතාව දිනා ගන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා කියන එක. ඇත්තටම සෑහෙන කණ්ඩායමක් දිනාගෙන අපි ජයග්‍රහණය කළා. ඔබතුමා දන්නවා පැහැදිලිව අපි 2005 ඉල 2009 කලන් කලේ මේ රටේ ත්‍රස්තවාදයේත් එක හැපිච්ච එක. හැබැයි මේ රට සාමය ගෙනාවා. අපේ රටේ සංවර්ධනයයි ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට තිබ්බ ඊළඟ අවුරුදු 5 කාලේ අපි ක්‍රමානුකූලව වැඩපිළිවෙල හදාගෙන නිවර්දි කරගෙන ගම හදලා නගරය හදලා රට හදලා ආර්ථිකය හදන දෙන වැඩපිළිවෙල තමයි අපි තිබ්බේ. ඒ එක්කම තමයි අපේ නිල බලයේ තියාගෙන නිල කාලයේ තියාගෙන අවුරුදු දෙකකට ඔබෙන් අපි මැටිවර්න් එකට ගියා. ඒක තමයි අපිට ලැබිච්ච තත්ත්වය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමුන්නාසේ කතාවේදී කියන ඊළඟට ඉන්න මම තමුන්නාසේ කතාවේදී කියන්නේ මම පරිදි චූටි කාලයයි. කෙටි ප්‍රශ්නයකට මම අවස්ථාව ලබා දෙන්න. කෙටි ප්‍රශ්නයකට. ඒ කියන්නේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය කියන විදිහට දෙමළ ඡන්ද හම්බෙලාම නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සිංහල ඡන්ද හම්බෙලාම නැහැ මේ කියන්නේ. මෙතුමාගේ ආසනය 40,000 ගේ පරිදි